දමත චக்கवाලಿಸವತ්‍රගචන්තුು දවෙһа සදදම්මංmනිරජස सुනතුು ස್ගಮुකද දම්্මසවන කාල අ බදන්త දම්্මසාවනකාල අය බදන්tha දම්্මසාවන කාල අ බදන්త නමුತස්සೆ භගವතුುವරහතුು සම්මා සම්බුද්ධස්ස නමුತස්සೆ භගವතුು වරහතුು සම්್මා සම්බුද්ධස්සೆ නමුತස්සೆ භගವතුು රහතුು සම්್මා සම්බුද්දස්සೆ හන්ದබුද්ද කರಿදම්್මි විಚಿනාමಿಇತುಚಿತು ಉද್දං අದು දසදිಿසාಯವත දම්මදාතුುಯ. විචිනන්ন্ত තදාදක්කින් පටමංධාන පාරමිින් පුම්্බකේහි මහේසිහි අනුචින්නං මහපथං இමංතුං පටමංතාව දල්හංකත්වා සමාදිය ධන පාරමිතගච්චං යදිබෝධිං පාතු මිච්චසිතිී අධවන්ත පංවතුනි තුන්ඩෝ කාහාග්‍ර වු භාග්‍යවත්තු අරිහත්තු සම්මා සම්බුද්ධ දසබලදහරි සර්වක්න රාජෝතමයණන් වහන්සේ සාරා සංකෙහිය කල්ප ලක්ෂේයක්ක් තරම් කල් පාරමිතා ධර්මයන් පාරමි උපපාරමි පරමත්ත පාරමී කියන තුංශීර්ෂයෙන් මස්තක ප්‍රාප්තයට පමුණුවල වේසාක පුන්නමි පුන් පොහෝ දවස දසදහසක් ලෝක දහතු කම්පාකරවමින් සම්මා සම්බුද්ධත්වයට පත් වනා. තමන් වහන්සේ දීපංකරපාදමූලයේ පටන් RBAඒ මහා ප්‍රනිධාන බෝධිසත්ව ගමන ආශ්චර්ය අත්භූුත දෙයින් ගහන වූ මහසුවිසේසි ගමනක්. අද දවසේදී මේ සාරානීය ධර්මදේශනාව පවත්තුවන්නේ මීට වර්ෂ හයකට කලින් අපවත්තිී වදාල ශ්‍රී ලංකා රාමණ්ඥ මහා නිකායි අනුනායක දුරන්දර, ශ්‍රී කල්್්‍යයාානී යෝගාශත්‍රම සංස්ථාවේ මහෝපාද්‍ය යෝගාශ්‍රමා ධිපති ප්‍රධාන අනුශාෂක ත්‍රිපිටක වාගේීෂ්වරා චාර්ය ත්‍රිපිටක දර. ශාෂන දජ අරිය දම්මාිනාාවයනනිේ අරිය දම්මා බිධාන මහානායක ස්වාමින් වහන්සේගේ ගුණානුස්මරණ කරන ශීර්ෂි. ෙන් ඔස්්‍රඩියාව වාසය කරන පදිංචය වාසය කරන දිලෝ දිසානායක මැතිනියගේ ආරාධනයෙන් මේ ධර්ම දේශනවාද දවසේ පවත්වන්නට යෙදෙනවා ඉතිං අපි කුසලයෙන් මේ දේශනාවෙන් ජනිත වන පුුණ්්‍ය සම්භාරය අපගේ අපවත් වී වදාළ නාවියනේ ලොකුස්වාමින් වහන්සේගේ බුද්ධකාර්ක ධර්මයන්ට තුටු පඳුරක් වේවා එකතුවක් වේවා කියන අදහසත් ර්මදශනාවට ආරාධනා කළ ඒ දිලූ දිසානායක මහත්මියගේ සහ පවුලේ සැමගේ සියරු සම්්‍යාප්‍රාර්ථනා සමෘද්ධ වේවා ඒවාගේ ම ධර්මස්್්‍රවනය කරන්න වූ ද ධර්මදේශනාවට පහසුකං සලසන කාරි මණ්ඩිලේ සෑම දෙනාටමත් ධර්මාබෝදේ පිණිසම හේතුවේවා පාර්මිතාවක් වේවා කියන හිත ඇතිකරගෙන අපි සෑම දෙනාම ධර්මස්ශ්‍රවනය සිද්ධ කරමු. පिංගතුන මාතෘකා වසේමා තැබුවේ සුමේද තාපසයන් වහන්සේ බෝධිසත් නියත විවරණ ලබල දීපංකරපාද මූලයේදී. තතාගතයන් වහන්සේ සර්වඥන් වහන්සේ දානයට වැඩම කරාට පසු තනියම එකලාවම පාර්මිතා ධර්මයන් සම්මසනය කරනකොට තමන් වහන්සේ අධිෂ්ඨාන වශයෙන් පිහිටවා ගත්ත ගාථාවක්. ඒකෙන් කියවෙන්නේ ඒ දාන පාරමිතාව, ද්ධකාරක ධර්මයක්වබෝධ කරගෙන දැඩිව සමාධයන් ව යුතුයි කියලා තමන්ටම අවවාද කරමින් අධිෂ්ඨාන කරගත්ත අවස්ථාව. තතාගතයන් වහන්සේගේ ගුණස්කන්දය කියන එක මෙතකයි මෙතකයි අපට ප්‍රමාණ කරන්නට බෑ. ඒකරතින ප්‍රධානතම හේතුව තමයි බෝධි සම්භාර වල තියන මහත්වය බෝධි සම්භාර කියලා කියන්නේ බුද්ධත්වය සඳහා, මහා බෝධිසත්වවරු විසින් පූරණය කළයතු ගුණධර්ම සමූහය. පාරමිතා සමූහය. සාමාන්‍ය මනුස්්‍යයකට හිතාගත නොහැකි පරිද්දෙන්.ඒ ගුණධර්ම දියුණු කරලාඒ ගුණධර්මවල එකතුවක් ලෙසේ බලය එකතුවක් ලෙස සම්මා සම්බුද්ධත්වයට පුද්ගලයෙකු පත්වෙනවා. සම්මා සබුද්ධත්තෙර පත්වූ පුද්ගලය ආශ් චර්ය අත්භූත දෙයින් ගහන ම පුදුමාකාර සත්වයෙක් දෙවියන්ට බ්‍රක්්මයන්ට පවා. සිතාගත නොහැකි පුදුමාකාර පුද්ගලෙක් ඒට හේතුව ඒ සම්මා සම්බුදුුවරයා දෙවියෙක් විසින් නිර්මාණය කරපු අහම්බෙෙන් වාසනාවකට ලැබච්ච තත්වයක් නෙවෙයි. උනාහන්සේ තත්වයට පත්ත්වන්නේ තමන් වහන්සේගේම පරාක්‍රම වීරියෙන් දියුණු කරපු ගුණධර්මවල ප්‍රතිඵලයක් ලෙසටයි. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ බෝධි සම්භාර පූරණය ආරම්භ වන්නේ බොහෝම ඇතකාලයක පටන් ඒක සාරා සංකය කල්ප ලක්ෂයකටත් කලින් ඉදම්ම පැවත එන්න වූ මහා දීර්ග පාරමි සම්පූර්ණ කිරීමක්. පුරාණ බ්‍රහ්ම දේව ගෞතම කියන සම්මා සම්බුධුවරුන් සම්මකයේ පවා මේ ගුණධර්ම පූරණය කරමින් ලක්ෂ ගණනක් සම්මා සම්බුධවරු සම්මුඛ වෙමින් පැමිනිිය වූ ගමනක්. තේරවාද සම්ප්‍රධායට ඇතත් අයත්න් පසුකාලීන ග්‍රන්ථවල දැක්වෙනවා ක්ෂ දොස් දහසක් සම්මා සම්බධුවරු සමහෙහි හමුවෙයි සොොසා සංකය ස අසංකීය දාසයක් මහා කල්ප අසංකීය දාසයක් බෝධි සම්භාර පූරණය කරගෙන පැමිණිලා තමයි දීපංකර පාදමූලේ නියත බවට පත්තුනේ කියලා. ඉතිං මේ සුමේද අපේ බෝසතාාණන් වහන්සේ බොහෝ දීර්ඝ කාලයක පටන් බෝධි සම්භාර පූරණය කරමින් පැමිණිලා මීට සාරා සංකේය කල්ප ලක්සයකට කලින් දීපංකර සර්වඥන් වහන්සේ මෙලව උපදින්නට ප්‍රථමයිෙන් මනුලොව සුමේද නමින් උපත්තිය ලැබවා බ්‍රාක්්මණ මහාසාර කුලේෙහි. තමන්ගේ දෙමාපියන්ගේ ඇවෑමින් තමන් සන්තක දෙමාපියන් සන්තක මහා දනස්කන්දයකට උරුමකම් කියමින් සුවසේ වාසය කරන මේ දීපංකර බ්‍රාක්්මණ කුමාරයට දවසක් මෙම සිතිවිල්ලක් බාල වුණා. මේ ලෝකයහි, නැවත නැවත ඉපදීම කියන කරුණ දුක්කයක් මහක්හේ දෙයක් උපන්නාව වූ සත්‍යයා දිරණවා මිය යනවා ඒ බවත් මහා දුකක්. එනිසා මේ නැවත නැවත ඉපද ඉපදී සංසාරයේ සැරිසරමින් ජාති ජරාභ්‍යාධී මරණයන්ට පත්තමින් ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සම්ප්‍රයෝග සෝක පරිදේව දුක්කදෝමන සුපායාසයන්ට නැවත නැවත පත්තමින් මේ සංසාර ගමනේ පීඩිතව ගමන් කිරීම හා කරදරයක් පීඩාවක් දුගක් ඒ නිසා මේ පීඩාවෙන් මේ දුකෙන් මිදන්නට ඕනි ඒ සඳහා යම් ධර්මයක් විද්‍යමානව තිබී යුතුයි කියන චින්තා මේ නුවන දිනක් මෙතුමාට පහළ වුණා මේ නුවන සුවිසේසි අවස්ථාවක් සුවිසේසි තත්ත්වයක් මොකද හේතුව මේ කියන නුවනෙහි පදනම තමයි නැවත නැවත ඉපදීම කියන කරුණ හේතු ඇතිකල්ලහි පදන්නට හේතු ඇතිකල්හි නැවත නැවත උපත්තය සිද්ධ වෙනවා කියන බෝධය. සුමේද තාපසයන් වහන්සේට බොහෝකාලයක් පුරණද පාරමිතාවන්ගේ උපකාරය නිසා මෙන්න මේ අවබෝදය තිබුණා සමහර කෙනෙක් හිතනවනි මේ ජීවිතය දෙවියෙක් මැව්වා. එනො දෙවියන්ගේ කැමැත්තරනූ සිද්ධ වෙනවා. සහර කෙනෙක් හිතනවා මේ ජීවිතය අලුතෙ ආරම්භ වෙලා මේ ජීවිතය මරණයෙන් කෙළවර වෙනවා. මේ අදී ලෙසට, නානා ආකාරයේ විප්‍රකාර් සිතලි ඇතිවන්නට පුළුවන්. නමුත් සුමේද බ්‍රාක්්මණතුමාට බ්‍රාක්්මණ කුමාරයායටඒ වෙලාවිදී හේතු ඇතිකල්හි නැවත නැවත් උපදිනවා කියන ඥානය අවබෝධය තිබුණා. එ අබෝධය තිබූ පමණින් සත්්‍යයන්ට කල කිරීමක් ඇතිවන්නේ නෑ. සමහරයට ඇති වෙන හිතවෙල්ලක් තමයි නැවත නැවත ඉප දෙනවනං ඒ පෙදෙන ඉපදෙන ආත්න භාවල සැපවත් වෙන්නට ඕනි.ඒ ආත්න භාවල සැපවිදින්නට ඕනි කියනෑ අදහස ඇති වෙනවා. ඒ නිසා ඒකට ප්‍රධානම හේතුව තමයි භවීන් භවේටමි ආර්ත්මය කියලා දෙයක් සංක්‍රමණය වෙනවා හරිට කුරල්ලෙක් ගහකින් ගහකට පියාම්බන්න වගේ. ඒ නිසා හොඳ ගහ කල් ත්තුත් හොඳට කාලා බීල සැපට ඉන්න පුලුවන් කියන අදහස වගේ මමත් භවයක හොඳ භවය කුප්පත්තිය ලැබෝත් අනාගතය සැප විඳනවා කියන අදහස බොහෝ දෙනාට ඇතිවෙනවා. නමු සුමේද තාපසයන්ට ඇතිව වුණේ වඩ සදහසක්. භවේ පදනවා කියලා කියන්නේ අනිවාරෙන් මිය යනවා මයි දෙවියෙක් බ්‍රක්්මය කුුණාත්න් ඒ තැනට යන්නේ කර්මයක් හේතු කරගෙනෙන කර්මය කියන එක අනිත්‍ය දෙයක් සධාතනික දෙයක් නිවෙයි සදාාතනික නොවෙන අනිත්‍ය කර්මයකින් ජනනයවන ශක්තිය කුසල ශක්තිය හෝ අකුසල ශක්තිය ඒ ආන්තෙන් සීමා සහිත විය යුතුයි ඒ නිසා යම් භවේක කර්මය නිසා උපත්තියේ ලැබවා නම් ඒ භවේකාන්තෙන් අවසාන විය යුතුයි කියන අබෝධය තිබුණ එනිසා තමයි එතුමා කල්පනා කරේ හේතු ඇතිකල්ලි කර්මය ඇති කල්ලි කෙස් ඇතිකල්ලියේ ම උපදිනවා උපදිනා නං ම යනවා නැවත කර්ම රැස් කල්ල උපදිනවා නැවතමිය යනවා මේ වෙලාවි එතුමාට පය පෙරුණා අතීතේ බොහෝ සංසාරයේ අපි ඇවිදලා තියෙනවා බවෙන් භවයට ඉපදීපදි ඒනං අනාගතයේත් හේතු ඇති කල් ඉපදීපිදියනවා අනාගතයේ පැමිණිණයට තියෙන දුක. ඒක තාම නූපදනා තිබුුණත් ඉපදිලා නැතිවනත් ඒ දුකට තාමි පත් නොවනත් ඒක එන්නට තියෙන දුක් ලෙසේතුමාට වැටවුන මේකට කියනවා පින්වති අනුපන්න දුක්කය කියලා. අනුපපන්න දුක්කේ කියලා කියන්නේ. හේතු ඇති කල්ලි හටගත හැකි තමුත් හටගෙති තාම හටගෙන නොමැති දුක්කය. අනුපන්න දුක්කය. උදාහරණ යකට අපි කියමු පෘථවියට උල්කාපාතයක් වැටිලා මුහදට වැටිල සුනාමයක් එන්නට නීමිතයි කියලා. එවුල්කාපාතයේ වැටෙන්න කලින්ම අපි හැම දෙනාමේ සුනාමීයට සූදානන් වෙනවානි කලබල වෙනවා. ෙවල් දොරවල් අස්කර ගන්නවා බඩු මුට්ටු අස්කරගෙන ජීවිතයේ බේරාගන්නට යතා ස්ථානවලට ආරක්ෂ ස්ථානවලට පිට වෙනවා. කෙනෙක් එතනද කියන්න පුළන් තාම සුනාමී ආවි නෑනි කරදරයක් වන්න ඕනේ නෑන එක වෙනස්වෙන්නත් පුුවන්නේ අනාගත දෙයක්නේ එනිසයි කලබල වෙන්නේ අපි මේ ජීවිතේ ජීවත්තෙමු මේ වෙලාව අවධනේ දෙමුක කිය කෙනෙක් කොත තර්ක ලොත්. අපි හැම දෙනාම කියනවා මොන මෝඩ මුක්්ද කතාවක්ද. අන්නරහි උල්කාාපාතේ ඒකාන්තෙෙන් දැන් එනවා විද්‍යාත්ඥය ගණන් හදල තියෙන වැටනු අපෘති වයට. මුහුද රහවල් තැනට. ඒ වේගේ අනුව ඒකාන්තයෙන් මචර පීඩනයක් ඇති වෙලා මේ වගේ ජල කඳක් ඒ කාන්තය මේ පැතර ගලාගෙන එනවා. ැරිවෙලා හරි මගද උල්කාපාතේ වෙනස්ස වනොත් තරයි මේකෙන් බැරරිනට පුළුවන්. එම ලැතන්ං උල්කාපාතේ ගමන් මග වෙනස්කරොත් විතරයි. තිං එහෙම පෙනුමක් නැති නිසා ඒකාන්තං මේ, දුක් සුනාමිය ජලකඳ එන නිසා අපි ගැලවෙන්නට ඕනේ කියලා ඥානමන්තයෝ කල්පනා කරනවා. ඔවුන්ට ඒ සුනාමියෙන් එන ජලකද. නැත්තන් ඒ පීඩනය ඒම නැත්තං එන්නට තියෙන දුක තාම හටගත්ත නැති වුණත්න් තමන්නේ දුකට බැඳිලන්නවාගේ හැගේීමේනවා. මේ අපිට ඕන කෙනෙක්ට මේ වගේ කරදරයක සේයාාවෙනකොට අපි ඒක තාම හටගෙන නැහැ, තාම පැමිණිලා නැහැකිලා බැහර කරන්න නැහැ පිවතුනි. ඒ දය එන්නට නියමිත දෙයක්. ඒදගෙන අපි වැඩ අවධානයක් දෙන ක් කොහොම මේ දයින් ම දෙෙ ෙළල කල්පනා කරනවා. ඒ වගේ තමයිමි අනුපන්න දුක කියලා කියන්නේ. හේතු නැති කලර් උල්කාපාතය කෙන හේතු ඇතිකල්හි ඒ වේගෙන් ගමන් කරනකොට සාගරයට වැටනිට නියමිත නම්. එන්නට තින ජලකන්ද ඒ කාන්තෙන් එෙනවා. ආවුත් අපි යට වෙලා දුක් විඳෙනවා. ඒවගේ තමයි තෘෂ්නාදී කෙලෙස් ධර්ම අපේ සන්තාන තුළ තියෙනවා නම්. මේ භව අවසන් වෙනකොට, කෙේ දුරකේ නැත්තං හරිට උල්කාපාතේ නාස වනේ නෑ වගේ. කෙස්ික දුරුණේ නැතිනම් ඒ කාන්තයෙන් උපත්තිය ලබනවා මයි. ලැබුවා උපත්තියේදී දිරලාමීයනවා මයි. ඒ කාලයේදී නාප්‍රකාර දුක්ඛ්‍යයන්ට බොහොර දෙන්න සිද්ධ වෙනවා මයි. ඒ භවේදීතේ තෘෂ්නාවතර වුණේ නැතිනම් නැවත උපදිනවා. මේ විදිහට අර උල්කාපාතය නිසා සුනාමිය දුක අපිට මැවිලා පෙනෙන්න්න වගේ දැඟට දැනෙන්න්න වගේ හිතර දැනන්නවාගේ. අන්න සමහර ඥානවන්ත සත්වයන්ට මේ එන්නට තියෙන්න වූ දුක බරපතර ලෙස හිතර දැනවා. ගැඹුරින් හිතර දැනවා. ඒක ඇති දෙයක් ලෙස වැටහෙනවා. ඇති දෙයක් ලෙස සලකනවා. අනුපන්න දුක්කේ තාම හටගෙන නැහැ. නමුත් ඒ දේ හටගත්තා අයයි සැලකී යුතුයි. මොකද හේතුව ඒ කාන්තයෙන් පහළ වන්නට නියමිත නිසා. ඒ දුකෙන් අපි බැන්දිිලා මිදිලා නැති නිසා. සුනාමිය එනකොට අපි එතන කරබාගෙන, අපි ර්තමානයට අවධනේ දීගෙන හිටිය කියලා හරිියන්න නෑනේ දුකට පත්වෙනවා මයි ඒවගේ තමයි තෘෂ්නාදී කෙලෙස් ධර්ම ඇති සන්තානය ඒ පැමිණන්නට තිෙන දුකට පත්වෙනවා මයි මෙන්න තම අනුපන්න දුखේ තේරුම් ගැනීම සුමේද තාපසයන් වහන්සේට දැ මේ කියනකට අපි හැමෝටම තේරෙනවා නමු තේරුුණට අපිට සංවේගී උපදින්න අඩුවෙන් කලබල වෙන්නේ නෑ අප ඒ ගනන් ගන්න නෑ සුමේද තාපසතුන්ට එෙමුණේ නෑ එතුමා කල්පනා කර ඒ හන්තෙෙන් මේ දුකට පත්වවෙන්නට නියමිතයි. ඒ නිසා වහම මේකට පිළියමක්හොඇන්නට ඕනේ. මේකයි දුරුක් මේ දුකෙන් මදන්නට ඕනේ කියලා කල්පනා කර. අන්න භවේ කෙරෙහි සංවේගේ ඇතිවුණා. භවට හේතුව කෙරෙහි සංවේගේ ඇතිවනාා. භවේ බවේ හේතුව තේරුම් ගත්තත්තේ දුරුකරන්නේ කවර ක්‍රමෙන්ද කියන එක ගිහිගේ ඉන්ඳල හොයාගන්නට බැහැ. කොහොම හරි මේ දය. පුරුස බලයෙන් පුරුස ප්‍රා පාක්‍රමය මම හොයා ගන්නවා ඒම නැති නම් මේ මාර්ග වාගත්ත ගුරුවරෙකෝ ොයා ගන්නවා කියන දැඩි අධිෂ්ටාන ේතුමාට ඇති වුණා එතුම කල්පනා කරනවා යම්සේ ආලෝක අන්කාරයට විරුද්ධ ආලෝකයක් තියෙන්න්නාසේ ඒ වගේම රෝගයට විරුද්ධ නිරෝගිකමක් තියෙන්න්නසේ මේ භවයට විරුද්ධ විභවය තිබ යුතුමයි ඒ විභවය අවබෝධ කරගැනීමමගේ යුතුකමක් යම්සේ ිස්ම රුත්තුවයෙන් පිඩා විදින උෂ්ණයෙන් පිඩා විදින මනුස්සෙක්ට දුර පස් පියමින් ගැවසිච්ච පොකුණක් දිස්වෙන කොට ඒ පොකුණ තියෙන බව දකිනකොට ඔහු ඒට න ඒයට යන මාර්ගය හොයාගත්තේ නැතිනම් මාර්ග හොයාගෙනෙහි ගමන් කරේ නැතින පොකුණේ දෝසයක් නෙවෙයි එක පුද්ගලයාගේ දෝසයක් ඒ නිසාේ සුමේද තාපසයෝ කල්පනා කරනවා මට පැහැදිිය ඒ කාන්තෙන් භවයට විරද්ධ විභවය තිබී යුතුයි ඒ අනුමාන වසයෙන් තේරෙනවා ඒනං ඒ අවබෝධ කරගැනීමට ඒ මාර්ග ගමන් නොකිරීම විභවේ නැත්තන් ඒ නිර්වාණ ධාත්වයේ ප්‍රශ්නයක් වරදක් නෙවෙයි මගේ තියෙන අඩු පාඩුවක්. ඊළඟට කල්පනා කරනවා යම්සේ සොර සතුරන්ගෙන් පීඩා විදින පුද්ගලයෙක් සොර සතුරන්ගෙන් මිදී යන්නට පාරක් ඇතිකල්හි. ඒ පාර ඇතිකල්ලියයේ පාරේ ගමන් කරන්න නැතයික පාරේ දෝසයක් නෙවෙයි එක පුද්ගලයාගේ දෝසයක්. ඒවගේ තමයි කල්පනා කරන ඒ කාන්තෙන් භවයට විරුද්ධ විභවයක්. නයට විරුද්ධ අජනයක් උපත්තයට විරුද්ධ අනුපත්තියක් තිබී යුතුයි ඒවගේම හිතනවා මේ උපත්තිය නැතිකිරීමට නිවට මාර්ගයකොත් තිබ යුතුයි මාර්ගයක් නොතිබියීුතු වන්නේ නේ රෝගයට විරුද්ධව නිෝගිකමත් තියවා නං ඒකට පත්වට ක්‍රමයක් තියෙනවා. ආලු අද කාට විරුද්ධව ආලෝකයක් තියෙනවා නං ඒ ඇති කරගන්න ක්‍රමයක් තියෙනවා ඒ නිසා ඒ කාන්තයෙන් මේ භවයක් පැහැදිලි එන්නට තින දුක පැහැදිලි ඒ දුකෙන් මිදීමේ මාර්ග්‍යයක් තිබිය යුතු මයි. නොතියෙන්නේ නොවිය යුතුයි. එහෙම ඒ මාර්ග්‍යයක් නැහැ කියන සම්භාවිතාවක් නැහැ කියන නොතිියයුතුයි. ඒ කාන්තේ මාර්ගයක් තිබියයුතු ගෙන බෝධය තිබුණ ර නිවන ගැනතේරුණා වගේ නිවන් මාර්ගයක් තිබිය යුතුයි කියලා තේරුුණ කවරක්ද කියලා පැහැදිනෑ. නමුත් අනිවාරෙන් තිබිය යුතුයි. දිහතුම කල්පනා කරන හොරුන්ගෙන් පිඩාවිදින කෙනා මාර්ගයක් ඇතිකල්ලහි. ඒ මාර්ගයේ ගවන් කරන්න නැත්ත මාර්ගය දෝසයක් නැවේ පුද්ගලයාගේ දෝසයක් වගේ. නිර්වාණ දහතුවක් ඇතිබව මට පැහැදිලියට මාර්ගයකුත් තිබිය යුතුයේ මාර්ගය හොයාගෙනේ මාර්ගය ගමන් නොකිරීම මගේ වරදක් මිසක් මාර්ග වරදක් නොවෙයි ඒ වගේම කල්පනා කරනවා ලෝකයේ රෝගතියෙන කොට ඒ රෝගවලට නිරෝගිකම කියලා ධර්මතාවයක් තියෙන් ධර්මයක් තියෙනවා ඒක නිරෝගී ධර්මය.ඒ නිරෝගයේ ධර්මයට පත් කරන්නට බෙහෙත් වෝනේ උපකාරෝණේ ඒක බෙහෙත්වලින් ඒ ර් ඒතන පත් කරලා දුන්නට ඒ බෙහෙත් අපිට තනීම ොයාගන්නඩ බෑ එක වෛද්‍යවරෙක් ඕනේ ඒ නියමිත දරෝගේයට බේත් වෙෙත නියම කරන්නට. එතකට මේ නිරෝගිකම වගේ තමයි නිර්වාණ ධාතුව. බේහත්වගේ තමයි මාර්ගය නමුත්තේ මාර්ගෙ හරිට නියම කරන පුද්ගලයා වගේ තමයි ධර්ම මාර්ගය නිවන් මාර්ග පෙන්වු ආචරියන් වහන්සේ. එබඳදූ ආචරයවරේක් ෛ්‍යවරේක් රෝගේයට විරද්ධවඉන්නවාගේ රෝග සුව කරන්නට උපදෙස් දෙනවවාගේ මේ නිර්වාන මාර්ගේ ඩුපෙස් දෙෙනන නිවන් දකින්නට උපදෙස් දෙන ආචර්යවරක් ලෝක ඉන්නට ඕන ඉන්නට පුළුවන්. එ නිසා එවන් නාචාර්වරය ඉන්නවා නං එතුමාළඟට යන්නැතුව රෝගයෙන් පිඩා විඳලා මියයනවා වගේ මම මේ කෙස් බිට් බීඩාව නිසා නවත නවත උපදිනවා නං එක මගේ දෝසයක් නිසා ආචාරයන් වහන්සේගේ දෝෂයක් නෙවෙ.ඒ නිසා මේ උපමාතුනින් කල්පනා කරා. පොකුණ උප මාර් ගඋපමාව ඒ වගේම බෛද්‍යවරෝග උපමාව පොකුුණ උපමාවෙන් කල්පනා කරේ නිර්වාණ ධාතය විද්‍යමානත්වය. මාර් ගඋපමාවෙන් කල්පනා කරේ. ඒ නිර්වාණ මාර්ගේ හෙ තියෙන්න්නට ඕනේ බව. ඒවාගේ මෛද්‍යවරයා ගුපමාවෙන් කල්පනා කරේ නිර්වාණ මාරගේ පෙන්වා දෙන ශ්‍රෂ්ඨ පුද්ගලයෙක් පහලවිය හැකි බව. බලන්න පින්ගතුනි මෙන්න මේ කරුණුතුන. මේ කරුණු තුනෙන් අපිට පැහැදිලි වෙනවා. බෝධි සත්ව චිත්තය කියනෙ කොහොම එකක්ද. බෝධි සත්ව නුවන කියන්නේ කෙබදුව එකක්ද. කොතරම් ගැඹුරුද කොතරම් පුරුල්ද කොතරම් ධර්ශනිකද. ඒනිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන පුද්ගලයක් විශේෂවන්නේ බෝධි සත්ව සිතේ තින මහිමේ නිසා. මෙතනදී සාමා්‍යෙන් නැවත නැවත් උපදින්නට ඕනය කියන කරුණ තනයම බෝධ වුණා. ඒක සාමා සමහරවිට තමන් උපදිච්ච කුලේ නිසා ඒ අදහපු ආගම්මාදයේ නිසාත් එයා බෝධ එන්නට ඇති. ඒවත් උපකාර වෙන්නට ඇති. නමුත් ඒ උපත්තිය සිද්ධ වෙන බව පිඩිගරගෙන තේරුම් ගත්තත් ඒ උපත්තිය නිසා නැවත නැවත දුකට පත්වෙන බවත් සදාාතනක බවයක් නැති බවත්. ඒ නිසා මේ. පත්තිය දුර කළ යුතු බවත් කියන අබෝධය ඇතිවුණනා උපත්තිය කෙරෙහි භවය කෙරේ සංවේගයක් එක්ක. එනිසා මේක හුද දැනුමක් පිතරක් නෙවෙයි මේක මේ දැනුවමත පදනං වෙලා සංවේගේ ඇති වුණා ඒක ජීවිතෙර ප්‍රායෝගිකව සම්බන්ධ කර ගණට තෙරුණා. දැමුදාහරණයකට සමහර රෝගවලින් පීඩා විදිනාය මේ මේ ආහාර මේ රෝගයට අහිත කරා යතප්‍යයි කර දන්නවා. හොඳ ආකාරවම දන්නවා. නමුත් ඒ දැනදැනත්තේරෝ හාරය සේවනය කරනවා. ට හේතුව තමයි ඒ දැනුම ප්‍රායෝගික වෙලා නෑ ජීවිතර කාවැදිලනෑ. දැන් අපි දන්නවා වස කියල දේ අපේ ජීවිතර හිත කරයි. නමුත් අපි කවුරුත් එක පාර වසකන්නයන් නෑනේ ව බොන්ඩයන් නෑනේ මොකදේ දැනුම අපේ ජීවිතර සම්බන්ධයි, ප්‍රායෝගික සම්බන්ධයි ඒනිසා වස කියල දැක්ක ගම අපි බැහර කරවා. නමුත් රෝගයක් සම්බන්ධයන්ති නාහාරවලට හෙම කරන්නේ නෑ. මේ තමයි වෙනස දැනුමත්තිය නොයි දැුම ජීවිතය කොටසක් බවට පත් පිය මසාහ පත් නොවීම. වස පිළිබඳ තියෙන බෝධේ අපේ ජීවිතය. ප්‍රායෝගික කොටසක් වෙලා එ නිසා ජීවිතය මැරෙන නිසා දුකට පත්වෙන නිසා අපේ වටක ගන්නන්නේන ෂණිකව දුකට පත්වන නිසා වසටික ගන්න නෑ. හැබැයි අර ආහාර නිසා එක පාර මැරෙන් නෑනනි එක පාර දුක්විදි නෑනි කාලයක් ගීල දුක්විදින්නන්නේ ඒ නිසා අපිට ගානක් නෑ. අන්න බලන්න පින්ගතුනි දනම තිබි ලයික ප්‍රයෝගික සම්බන්ධවීම නොවීම කියන එකේ වෙනස. ඒගේ තමයි සුමේද තාපසයන්ගේ මනිිත අ තරුම් ගන්න ඇති නැත නැව උපදිනවා. සමහරු තේරුම් ගන්නට ඇති. වතනැත් ඉපදුණ අනංම් මියනවා කියලත් නමුත්න් ඒ හැම දෙනාටම ඒතුළින් සංවේගී උපදින්නේ. සංවේගේ පදිනවා කියල කියෙන මම මේකට පිළියමක් ොයන්නට ඕනි මම් මේකට කටයුතු කරන්නට ඕනේ කියලා අදහසෙන්න්නේනෑ. ඒක හරියට අර කෑම ගැනක අතප්‍ය කෑම දැනගෙන හිටියත් අපිේවා ගණන්ගන්නතුේ කෑම කනවාගේ අනුභව කරනවා වගේ අන්න සුමේද තාපසයන්ට එහෙම නෙවෙයි අර අපිට වසගැනආබෝධයයාම වස දුරිම්ම දුර කරන්න වගේ. සේ තේරවානක බැහැර කරන්න වගේ දරුවක්ගින් බැහර කරන්න වගේ දුරස් කරන්න වගේ අන්න සුමේද තාපසයන්ට භවේ තියෙන දුක පැහදිරි වෙනකොට මේ භවය දුරු කළ යුතුයි බවයෙන් එතරවිය යුතුයි හාම මේකට ක්‍රියාත්මක වියේතුයි ඉන සංවේගේ පදනා අන්න ජීවිතය ප්‍රායෝගික දැනමක් බාට පත් වනා. එනිසා මේ බෝධි සත් අවදියදී සුමේද තාපසයන් වහන්සේට තනියම මේ ඥානය මේ අබෝධය පහළ වනා තනියම සංවේගේ පதுනා මන්ට ඥානේ තිබුණා පපුරුණුපත්තිය ගැනු පුනර් භවේ ගැන. ඒ වගේමයින් දුරුවවෙන්නට ඕනේ කියන සංවේගේ ඇති වුණා. එක විශේෂ අවස්ථාව වගේ කවරුත් කියල නෙවෙයි තමන්තුලින් මයි ඇතිවුණේ. ඊළඟට එතුමා කල්පනා කරනවා මේ නිවන තිබුණනම් නිවනට පත්වන මාර්ගයක් තිබියයුතුයි. සමහර කෙනෙක් හිතන්නට පුළුවන් මේ මාර්ගය නං දෙවියන් යදලක් ගන්න මාර්ගයක්. ඒමත් නත්නන් ශරීරයට දැරි දුක්්දීලා ගන්න මාර්ගයක්. නැත්තන් ඒ මාර්ග කියල දෙයක් නැහැ. පුළු අන්තරන් සැප විදන මේ අවසන් කරන්නට ඕනේ කියන අදහ මේ වගේ වැරදි මාර්ග ගන්නවා නමුත් තුම දෙතාප සතුමාට පළවිනියීමම තේරුුණ මාර්ගයක් තිබියයුතුයි නිවන සඳහා ඒ විශේෂනුවනක් ඒක නැත්තන් කෙනෙක්ට හිතෙන්න්න පුළුවන්න්නේ මාර්ගයක් තියයිද නැද්ද කියල ප්‍රශ්ණන ඒ සකේ ඇති වඋන්න එතුමාට උපමාාවසෙන් තේරුණා රෝගය සුව කරන්න බෙහෙත් තියෙන්න්න වගේ අන්ද කාරයේ දුරු කරන්නට ආලෝක දෙන ප්‍රභවයක් තියෙන්න්න වගේ. ඒවාගේ ඒ කාන්තේම් නිවනට පත්කරවන නිවනට පට්ටීමට හේතුවන පමුණුවන සම්පාපනය කරන සම්පාපක හේතුවක් වෙච්ච මාර්ගයක් තිබී යුතුයි කියන එක තේරුණා. බලන්න බොහෝ දෙනා වැරදි මාර්ග ගන්නකොට මේ බෝධිසත්ව චිත්තය සුමේද තාපසතුමා හරි මාර්ගයටම ප්‍රවිශ්ඨ වෙච්ච හැති. ඒ තමයි බෝධිසත්ව සිතේ මහිමේ බෝධිසත්ව සිතේ තිීක්ෂණ භාවය. ඊළඟට එතුමා තවත්කල්පනා කරා. ොකද මේ නිර්වාණ ධාතුවක් තිබී යුතුයි,යට මාර්ගයකුත් තිබී යුතුයි, මේ මාර්ගයක් තියෙනවානං, ධර්මයක් තියෙනවා නං කලින් කලට හරි. මේ ධර්මේ මේ මාර්ග්‍යාබෝධ කරගත්ත පුද්ගලයෙක් පහලවිය හැකි. පහලබීම මේ සම්භාවිතාවක් තියෙනවා. අනිවාරෙන් පහල වෙලා ඉන්නවා කියනක නෙවෙයි පහලවේ හැකි බවතේරුුණා. ඒම නං එතුමා කල්පනා කරන්නේ. එම ගුවරේ ින්න්නවන්නන්ගේ ගුරුවරයා ගාවට ගිහිල්ල මේ ධර්මය ආබෝධ කලළ යුතුයි එම ගුරුවරෙක් ැති නම් ම හෝමි මාර්ගගේ සයාගත යුතුයි. සිද්ධාර්ථ ගෞත අවදයේදී අවසානාත්ම භාාවේත් ගුරුවරේ කොයාගෙන ගියානේ. එඒ නිසා ඥානවන්තයගේ කමවේදය තමයි බැරිවෙලා හරි තමන්ට වඩා මේ දධර්මේ කලින් ආබෝධ කර ගුරුවරේ කකින්නවනන්ගේ ගුුවර ඇසරු කිරීම එක ලජ්වාවට කරුණක්වත් ඒ මාන්‍යය තමන්ගේ ජීවිතයට හානිකරන දෙයක්වත් නෙවෙයි. එතන තියෙන්නේ. ඒ ඒ හරි දෙයක් තියෙනවන නියතමානවේක ගුරුවරයගේ ඉගෙන ගැනීම. එහෙම කෙනෙක් නැතිනම් තමයි තමම මේ මාරගේ අනුගමන කළ යුත්තේ බෝධි සත් අවධියත් එහෙමනි සිද්ධර්ථ ගෞතමයෝ කල්පනා කරනවා මේ ධර්මය අවබෝධ කරපු කෙනෙක් ඉන්නවානම් හොයා ගන්නට ඕනේ කියලා ආලාර කාලාම් උද්ධ කරාම පුත්තාදී තාපසවරුවවෙත ගිය සමහර සම්ප්‍රදාාවරදලා භද්ගව කියලා තාපසයක්විතත් ගියා කියලා කෙසේ වෙතත් ඒ ගුරුවරේ හොයාගෙන යන හිත පහළ වන එක ඥානවන්තෙක්ගේ හැටියක්. ඒ ගරු ලඟ මේ නිවන් මාර්ගේ නැකිල තේරුනාාම. ඒකට අසලට වත්ඇවිල නැකිල තේරුුණාම. ඔුන්ගේ ධර්ම මාර්ගේ මේ නිවලට පරිබා හිරයි කිය තේරුනාාම න්න තමම් මොයා ගන්න උත්සාහවත් වනා. සුමේ ද තාපසයොත් කල්පනා කර ඒ එකන රෝගට නිරෝගිකම කිය විරුද්ධ දෙයක් තියෙනවා ඒකට පත්කරවන බෙහෙත්තියෙනවා නමුත් ඒකට. පමනුවනේ කියා දෙන වෛද්‍යවරයකුත් සිටිය හැකි. ඒවගේ තමයි ඒහෙනම් නිර්වාණ මාර්ගය පෙන්වාදිෙන ගුරුවරයකුත් සිටිය හැකි ගුරුවරයාව ඉක්මනින් හොයාගන්නට ඕනේ කියන හිත ඇති වුණා. අන්න බලන්න මේ අවස්ථාතුනම නිර්වාණ ධාතුවයේ විද්‍යමානත්වය ඒ වගේම ඒ නිර්වාණ ධාතුවට පත්විය හැකි ධර්ම මාර්ගයක් තිබිය හැකි බවට ඒ විද්‍යමානත්වය ඒ වගේමඒ නිර්වාණ ධාතුව සහ ධර්ම මාර්ගය පෙන්වා දෙන ගොරුවරෙක් සිතය කි බව එතුමාට තේරුණා. මේ අවබෝධතුනට පැමිණීම විශේසයි. නැද සමහර කෙනෙට හිතෙන්න්නට පුළුවන්න්නේ මේ අවබෝධ කරගන්න කෙනෙක් ඉන්නට බෑ තියෙනව වෙන්න පුුවන් බැරිවෙන්නට පුළුවන් ආදි ලෙ අදහස්සුනත් එන්නට පුළුවන් නමුත් උන්හන්සේර නිවැරදි අදහසම් පැමිණියා. පැමිනිියට පස්ස එතුමක් තල්පනා කරනවා. හෙමනම් මේ දේ සිද්ධ කරන්නට නං මේ පංචකාමේ බුක්තිවිදමින්. ම් ෝගී ගහිජීවිතය ගත කරමින් නම් මේක කරන්නට බෑ. එහෙම පහසුවෙන් ගන්නට පුළුවන් දෙයක් නම් බෝධනා මේක සාක්ෂාත් කරගෙන මේ සසරෙන් හිතරවෙයි. ඒවාගේ ඉරහන්ද වගේ ප්‍රකට දෙයක් නම් හැමදිනාම පහසුවේම අආබෝධකර ගනි. එනිසා මේ අත්තිශය මස්ියුම් දෙයක් වේතුයි. සඟ විච දෙයක් වේතුයි. මේ ආබෝධකර ගැනීමට හොඳ සමාධිමත් හිතක් තිබියයුතුයි. සමාදයේ දියුණු කරන්නට සීලයක් තියනට ඕනි. සමාදිය දියුණු කරන්නට නම් ඒවාගේ ම කාමයන්ගෙන් වෙන් වෙන්නට ඕන හිත්‍ර එක වෙන්නට ඕන. එනිසා අයි කාන්තයෙන් මේ පැ ගිහි සැපේ අතහැරලා මම පැවිදිී වේ යුතුයි කියලා අදහසාාව මොකක් සඳහාද. මේ සංසාර සාගරෙන් එතර වෙන්නට. භවය දුරකරන්නට විභවයට පත්වන්නට. අන්න උණහන්සේට පහල වනයි සංවේගේ බලවත්කම. සාමාන්‍යෙන් කල්පනා කරන්න. එතුමාට තිබන මහා විශාල දනස්කන්දයක්. මේ දනස්කන්ධය අතාහරන එක ලේසිනේ. සමහර කෙනෙක්ට, ධර්ම මාර්ගයත් තේරුුණත් නිවන් මාර්ගය හොඳර වැටහුණත් ඒ නිවනට යා හැකි බව තේරුුණත් ගුරුවරයෙක් ඉන්නවා කියලා දැනුණත් මේ කා පංචකාමී අතහරන එක ලේසිනේ ඒ කරන්නට බෑ ඒ කරන්නට හිත දෙෙන නෑ ඒකට නම් හොද ප්‍රබල හිතක් තියෙනට ඕනි තමන්ට නිර්වාණය වැදගත් පංචකාමයට වඩා තාවකාලික කාමයට වඩා කියන අහිත එන්නට ඕනි න්නේ සුේද බෝසතාණන් වහන්සේ ේ වෙලා විසිත පහල වුණා මේ පංචකාේ බුක්තිවිදිවිින් කොචර නවත්ත ප්‍රසිද්ධව ඉන්නවට වඩා මට නිර්වාණ ධාතු වැදගත් කියලා තීරණය කරා පැවිදිවන්නට. මොකක්ද මේ දනයට කරන්නේ. මම මේ ධන අතහැරලෑනවන මේ ධනය අස්වාමික වෙනවා ඒ නීතියනකු ජරුවන්ට දියේතු. රජරුවට පණ විඩේ ඇව්වා. අජුුවෝ කිවවා ඔබගේ ධනයෙන්මට ප්‍රයෝජණයක් නැහැ. ඔබ කැමති දෙයක් කරන්න ඊලාට නරේම අමරවතී කියන නරේම? ෙරවයලා එක කියන්න අන බෙර ගහලා කැමති කෙනෙක්ට කැමති පරි වස්තු අරගෙනයන්නට කියලා දින හතක්ම සියල්ල විවෘත කළ තිබුණා. අන්න මිනිසු දානය වස්තු අරගෙන යනවා ඊළඟට මෙතුම කල්පනා කරනවා දැන්ම් ම සියල්ල දන්දීලා ඉවරයි. දැන් මම ජයුතුයි කියලා. අන්න හිමාල ප්‍රදේශයට ගමන් කර. දම්මක කියන ඒ පර්වතය පාමුල ධර්මික කියන පර්වතය ළඟට ගිහිල්ලා. ඒ පැවිද්ද ලබවා. පැවිද්ධ ලබලා ඒ ගී වස්්‍රා භරනාාදී අයින් කරලා. වාකචීවර දිවි සම්මාධිය පොරවගෙන ඒවාගේම සෙනසුන් පවා ත හැර රුක්ෂමූලිකව ගාගස්වලින් වැටන නාහාරයක් විතරක් අනු බව කරමින් ඒවගේම ඉඳීම සිටීම සාසක්මන කියන ඉරි අවතුන එම වාසය කරමින් මෙතුමා දින හතක් ඇතුළත ධ්‍යාන අභං්ඥාස්ත්‍ර සමාපත්ති උපදවා ගත්තා. එනි සමේ ධ්‍යාන අභිින්්ඥාස මාහපතති උපදවාගෙන ධ්‍යාන සුවෙන්ස්කල්විදිඳනවා සෝවිඳනවා ඒවාගේම ලෝකන සත්‍යයෝගෙන දිවැසිං බලනවා පූර්ුව ජීවිත ගැන බරික්ෂ කරනවා. මේ විදිහටතුමා ඒ පංච අභිං්ඥා අස්ට සමාපත්ති ලාබීව සුවසේ කාලයේ ගතකර. පංච අභින්්‍යාස්ත සමාපත්ති ලැබෙනකොට පින් උතුරි හා පුදුමාකාර සපයක් ඇතිවෙනවා. ඒ සැපේ බොහෝකල් වාසය කරන්නට සිත්තෙනවා. සමහර කෙනෙ එකේ සැපේට ඇඩිලා ඒම වාසය කරනවා. සමහර කෙනෙ එකේ සැපේ තමයි ඒකාන්ද සැපේ කියලා ඒක නිමන ලෙස සලකනවා. සමහරු හිතනවා මේ ්‍යයාන නිසා. ්‍ය ව ්‍රහමතාලයක ඉපදිල සදාාතනක සපවින්නට පුුවන් කියලමේ ආද නා ප්‍රකාර සිතිවිලි ඇති වෙනවා. සුමයිද තාපසියෝ මේ කියන සැපය බක්තිමවිද මකද ධ්‍යන සපේ බුක්තිමිින්ද තු සපයක් ඒ ැහැර කළේතු දෙයක් නෙවෙයි. නමුත් ඒක සම්බන්ධං ඒක අරක ඉන්ඩල් ජීමක් ඒක ඇැබැහිවීමක් වෙන්නට පුළුවන් ඒක ඒකම පරම සැපය කියලා අරගෙන ඒක කෙහි වැරදි දෘෂ්ටි තිවෙන්නට පුුවන්. ඒ ුේද තාපසයන් වහන්සේ ඒ ධ්‍යයානයහි සපය බුක්ති මින්ඳමින් ඒ අභිඥාාවනින් ලෝකය නිරීක්ෂණය කරමින් තමන්තුරත් නිරීක්ෂණය කරමින් මේ විභවය පිළි වඳ ගවේසනයක එදිල හිටිය. නමුත් එතුමාට හොයා ගන්නට බෑමීම මාර්ග මොකදේ තරම් ගැඹරුයි. ඒ තරම්ම දුරනු බෝධයි ඒ තරම්ම ගම්ඹීරයි. මෙන මේ නිර්වාණ ධාතුව ඒවගේම ධර්ම මාර්ගය නිර්වාණ මාර්ගය කියන දෙක තනය මාබෝධ කරන්නට සමර්ථ වන්නේ. පච්චිම භවික වෙත්ත මහා බෝධිසත්වරයෙක් සහ. ත්ඒේ බෝධි සත්වරයක් විතරයි. ඒ තරම මේ ධර්ම මාර්ගය ගැඹරුයි. නිර්වාණ ධාතුව සියුම්. සුමිද තාපසයන් වහන්සේට ඒ වෙලා විදිේ අවස්ථාවේදී ධ්‍යාන තිබනත් ඒ වගේ පූර්ය පාරමිතා තිබුණත් යම් කිසි හේතුවක් නිසා මේ ධර්ම මාර්ගය තේරුුණේ නෑ වැටහුණේ නෑ. තින් එතුමා ්‍යන සුවෙන් කල් ගත කරනවා. ඒ කාලෙද තමයි දීපංකර කියන දස බල ධාරී සර්වඥන් වහන්සේ ලෝකේ පහල වනේ ූරිත පාරමිතා ඇති දී පංකර නම් උකුමාරයකින් රම්ම කියන නගරයෙහි උපත්තිය ලැදවා. සුදේව කියන රජරුවන්ට දාව මේ කුමාරයා උපත්තිය ලැබුවේ. එතුමා කුමාර වයිස දිව්‍ය කුමාරයක් වගේ කාලේ ගත කරලා. සුදුසු කාලේල වෙන කොට මහා බිනිශක්‍රමණය කරලා. 圏 දු දवසද वक පළ सක් පහෝ දවස ද सेनाාව පराජය කළමින් දසබල ஞනවි ஞන सावाnyaता ஞන प्रतिलाබ ස සबදධते साක්सात කला हතු මාर කියපු නිर्वाण ද උ से බෝධ කरा, ධर्ම मार ्या බෝධ කरा. ඒකයි ධर्ममारගේ බහෝ सा्या देना කरा ඒसे 19 से ෝකसा्या ससර එතර කරමින් මාසය करනो. सामाනनि පिंතුनी ලौතුरा බुදුුවරක්, වකුස පිළිසිඳ ගන්න කොට, මෞකුසින් බිහි වෙනකොට. ඒවාගේම බුද්ධත්වයට පත්වෙන කොට, ප්‍රථම ධර්මදේශනාව සිද්ධ කරනකොට ලෝකයහි පරිසරයෙහි ආශ්චර්ය අත්භූත දේවල් සිද්ධ වෙනවා. ඒ දේවල් සිද්ධ වෙනකොට, ලෝකයා දැනගන්නවා ලෝකේ විශේෂ පුද්ගලයෙක් පහල වෙලා ඉන්නවා කියලා. නමුත් ධර්මතාවයක් ලෙසඒ වෙනකොට ධ්‍යන සමාපත්ති ලාබී යම් තාපසවරයක් ඉන්නවා නං. ඒ පූර්ුව නිමිති පහල වෙන අවස්ථ වලදී ඒ තාපසවරු සමාදීට සමෝධිනක ධර්මතාවයක්. ඉති මේ සුමේද තාපසතුමත් ඒ සමාදිට සමවැදිලා හිටියේ. ඒ නිසා කිසිම පූර්ුවනිමිත්ත් දැක්කෙන හෙම දෙයක් ඇහුණනෑ භූමිකම්පාවක් ඇහුණන නෑ. එ නිසා බුදුවරයෙක් පහල වෙලා ඉන්නවා කියන අදහසේතුමාට තිබුණනේ. දිනක් මෙතුම අහසිෙන් ගමන් කරනවා තමන්ගේ කටයුත්තක් සඳහා ඒ වෙලාවෙේ දිී දී පංකර සර්වඥාන් වහන්සේ. ගම් නගර සිසාරා වැඩවාසය කරන කොට තමන්ගේ ඒ ජාත නගරේ වෙච්ච රම්ම නගරයට පැමිණියා. රම්ම නගරේ සුදස්සන කියන විහාරයේ වාසය කරමින් සිටියේ.ඒ නගරෙන් බැහැරවතියෙන්නේ. ඉතිං බිරිස ඇවිල්ල මිනිස්සු ඇවිල්ලා තතාගතයන් වහන්සේ රසා සාර ලක්ෂයක් මහරහතන් වහන්සේලාට පසුදින දානයට ආරාධනාකා රම්ම නගරයට. ඉතින් රම්ම නගරයට එන පාරසිියල්ල සකස් කරමින් තිබුණේ. නගරේත් මණ්ඩපයක් හදර දිවිය මණඩපයක් වගේ මණ්ඩපයක් හදර දානය සකස්ර. ඒ පාර සෝදනවා සුද්ද පවිත්‍ර කරනවා. සර්වාක්ඥාන්හන්ේ හාර රක්ෂ රහතන් වහන්සලා සමඟ වැඩම කරනවා. මේ වෙලාවි තමයි සුමේද තාපස තන ආසිං වැඩම කරේ. ඒ වෙලා විද මහ පිරිසක් රැස් වෙලා පොලිමට ඉන්නවා දකලා පිරිස රැස්වෙල ඉන්නවා දැකලා එඒතුමා පොලවට පත් වුණ පාල ඇහුවා මකද මේ පිරිස රැස් වෙලා ඉන්න. ඒ වෙලා විදී මිනිස්ස කිව්වා තාපස සතුමනනි දම්මි නැත්ත. මේ ලෝක ධාතු ඒ කලා ඒ කා ලෝක කරවමින් දී පංකරනමින් බුදුවරේෙක් පාල වුණන. එතුමා ධර්ම මාර්ගේ දේශනාකම අපි එතුමා ඩාරාධනා කරා ම්ම නගරේ දානකට අපි උවහන්සේ පැමිණෙන මාර්ගේ සුද්ධ කරමින් ඉන්නේ. ඒ වෙලා විදි සුමිද තාපසයන්ට පහල වෙනවා සිතාකු. බුද්ධ බුද්ධ කියන වචනය පවාතිශයිෙන් දුර් ලබයි. බුද්ධෝති බුද්ධෝති ගෝසෝපී අතිදුොල්ලබ කරෝ කාකතා බුද්ධ භාවෝ. බුද්ධ කියන වචනයම ඒකාන්තන් ලෝකයේ දුර් ලබයි. කාකතා බුද්ධ භාව බුද්ධ භාවය ගැන කවර කතාාවක්දද. දුවරේගේ පහලවී උපත්තිය ගෙන කවර කථතාද මේ වචන පවා දුර්ලබ කල්ලි. ඒ කාන්තෙන් මඒ බදුරජාණන් වහසේ සම් මක්වයතුයි. මේ මිනිස්සු මේ පරිශ්්‍රමයයක් දරලා වේ්‍යයාාවච්ච කරනවාගේ මත් මොනවහරිදයක් කරන්න ඕනය කියල කියීවා. ඔබතුමාලා පාල සුද්ධ කරනවා නං මටත් තැනක් ලබා දෙන්න. සාමාන මනිසුන්ට ගොඩ කරන්නට අමාරත්තනක් ලබාදන ොක ඉදිමත්තා අපපසෙක් නිසා. ඒ වෙලා විදිල්පනා කර මට අවශ්‍යනං මේ වෙලාේදී. මේ ඉරිදිියෙන් ගොඩ කරන්නට පුළුවන් හිමාල වනයෙන් පචවාරන පුෂ්පගෙනල්ල මේ අතුරන්නට පුළුවන්. නමුත් එහෙමකිරීම මට ගැල පෙන්න්නේිනේ ඉරරිදිියෙන් සිද් කරනවාට වඩා ම ාඩිය මහන්සය වගුරවලා දහඩිය වගුරුවලා මේතන සකස් කර ගත යුතුයි කියලා තමම් මෙන සකස් කරන්න පටන්ගත්තා උදල්ල කරගෙන එම කරගෙන යනකොට පාර සකස් කරන්න ඉවරවෙන්න කලින්ම සාර්වක්ඥයන් වහන්සේ මිනිස්වාරාධනා කර. එතන එතන සම්බන්ධී කරනයක් නො තිබුණ නිසාවෙන්නට ඇති කොමරි පාර සකස් කරන්නට කලින්ම තුමේද තාපසයෝ පාර සකස් කල අවසන් කරන්න කලින් පනිවිඩේගයාා සර්වඥයන්හසේට නිිට්තිිතා බන්තේ බත්තාං. ධානේ සූදානම් තතාගතන් වහන්සේ වසින බඩින් ලෙස සර්වක්්‍යන් වහසේ සාරලක්ෂකරාතන් වහන්සලා සමග වැඩම කරනු. වෙලාවිදි සුමේද තාපසය පාර සකස් කර කර ඉන්නවා. ඒ වෙලා විදි දකිනවා ඇතින් සර්වඥන් වහන්සේ රත්තරං නෞකාවක් වගේ පැමිණෙනවා ඒ නෞකාව පි පස්සේ බෝට්ටු පෙලක් ලස්සනට පැමිණිෙන්න්න වගේ රාතන් වහන්සේලා පැමිණින. ඒවෙලා විදි මහ පුදදුමාකාර චිත්ත ප්‍රසාධයක් ඇතිව වුණා ස්‍රද්ධාවක් පාල වුණා මට මේ ගොලව සකස්කරගනට බැරි වුණා. දැකරන්නට දෙයක් නෑ. මුත් මේ ොද අස්ථාවක් මට තතාගතයන් වහන්සේට ජීවිතය පූජා කරන්නට පූජාවක් සිද්ධ කරන්නට. කෙස් වැටිය ලිහලා. ඒ අජින උදිවිසං ආදිය ඒ මඩ වගුරේ එළලා තමන් යට ඇතට ඒක කියන මුහුණ යටට හෝලා බිම දිගා වෙලා දන්්ඩ නමස්කාරෙන් වැඳගෙන අධිෂ්ඨාන කරා සර්වඥන් වහන්සේ රහතන් වහන්සේලා සමග හරියට මැනික් ගලක් පාගගෙන. ැෙක් විීදරුවක් පාගෙන ඉදිරියට යන්නා වගේ මේ මගේ කය පාගගෙන මා මතින්ම වැඩම කරත්වා කිසිදු මඩ රොදක්වත් උන්වහන්සේගේ ශරීරයේ කකුලේ නොතවරේවා කියලා අධිෂ්ඨාන කරමින් රාතන් වහන්සේ සියලු දෙනම් මම ඒද්ඩක් කොට මා මතිංම වැඩමරත්වා කිය අධිෂ්ඨාන කරගෙන දිගා වෙලා හිටිය. ඒ වෙලාවෙේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රීය මෙතුමා නිෙද්දකපුරා දුොටවා. ඒ වෙලාවේදී පුදුමාකාර සතුටක් ඇතිවුණා. කල්පනා කරනවා මං වැනි ඥාන වන්තේ්ට අවශ්‍යනං මේ වෙලා වෙී දී පංකර බදුරජාණන් වහන්සේගේෙන් ධර්මය හලා මේ ධර්ම මාර්ගය මේ නිවන්පුරයන්න ළුව ඒම සිත විල්ලක් න මුලින් ඇතිවුණේ බලන්න මුොලදයේඒ සුමේද තාපසයන්ට ඇති වුණේ කවුරු හරි වෛද්‍ය ගුරුවරේ කන්නවනන් මේ නිවන් මාර්ගය පෙන්වා දෙන එතුමවස් සොයාගත්ථති නැත්තන් එකතුමාගේ දෝසයක් නවෙ මගේ දෝසයක් ඒ නිසයි ගුරුවරේ කවාාගට ඕනේ කියලා අන්න දැන් ඒ ගරුවරයා හම වුණ කවද දී පංකර සර්වඥන් වහන්සේ.ඇතුවර විශ්වාසයි දැන් මේ න ඒකාන්තයෙන් දෙතිස්මා පුරුසලක්ෂණය අනුවන දුටුවන්ම නෙත් පාද වන ආශ්චර්ය දේහයක් ඇති මේ පත්වයා නම් ඒකාන්තෙන් සම්මා සම්බුදුවරයෙක් මයි. මිනිස්සුත් ඒක පිළිගන්නවා. ඒ නිසා ඒ තමයි එතුමාගේ මුලින් ඇතිවෙච අධෂ්ායක් දැන් ඉෂ්ට වුුණා නිර්වාණ මාර්ගය පෙන්වා දෙන ආචාරිවරයේ කමමුුණ මොකද නිවන් දකින්නන ගීගෙන් බැහැරවුණේ කෝමරි මේ නිවන් මාර්ගය වාගන්නඕන කියනි අන්නන්නේ වෙලා වෙදි හැබැයි මූි අධදිි්ඨානය පෙරලුුණ හිත වෙනස් වුුණ මොකදදකල්පනා කරේ. මට අවශ්‍යනං මේ වෙලාවෙදී තතාගතයන් වහන්සේගින් බන අහලා සංඝ නවකවම හාරලක්ෂයක් රහතන් වහන්සේලාගේ කෙලවර ඉඳලා රම්ම නගරයට වැඩම කරන්නට පුළුවන් නිවන්පුරයන්නට පුළුවන් භවය දුර සිදලන්නට පුළුවන් නමුත් මංවැනි තාම බලඇති පුරුෂයකු මේ තනියම මේ නිවන් මාර්ගගේ වැඩීම ගැලපෙනෙ නෑ නේද කෙරසි විල්ලක් පහලුන මේ සිත වෙල්ල පහාල වුණනි මේ ආත්ත භාාවට කලින් පින් ත්තුන ආත්න බාව ගණනාවක්ම මේ සම්මා සම්බුද්ධත්වය සඳහා මෙතුමා පාරමිතා ධර්මපූර්ණය කරගෙනපු බුද්ධාංකරයක් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. රහත්වෙලා නිවන් දකිින් ඕනෙ කියෙලා හිතාගෙන අපපු කෙනෙක් නෙවෙයි. නමුත් සමේද තාපස කායේ ද සුමේද ජීවිතයේ ද බ්‍රාක්්මණ කුමාරයා වෙලා ඉන්න කොට පැවිදිවන්නේ කොහොමර නිවන හොයා ගන්න මේ සසරෙන් එතර වෙන්න. නමුත් අර. සසර තිබච්ච හරුව නිසා සර්වාඥන් වහන්සේ දකින කොටම අර මූලික අभිප්‍රාය මූලික ප්‍රාර්ථනා මතු වුණ සිත පාළ වනා මමත් දවසක මේ දීපංකර සර්වාඥන් වහන්සේ වගේ පාර්මි ධර්මයන් සම්පූර්ණ කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා බොහෝ සත්්‍යයම් මේ සංසාර සාගරෙන් ඉතර කරවලාම නිවන් දකිමී ක කියලා අදිෂ්ඨානය පහළ වනා. තැවද සිතිවිලි ගලායිනයට පටන්ගත්තා මම වැනි හැකියාවක් ඇති ඥානයක් ඇති වීරවන්ත පුරුසේ තනියම නිවන්පුර වැඩියෝත්තක හරියට දරුවෝ බඩගින්නේ බලාගෙන ඉන්නකොට මවේක අතනියම මහාරයක් අනු බව කරන්න වගේ වැඩක්. මිනිස්සු කුසගින්නේ එඩිය බලාගෙන ඉන්නකොට යම් පුරුසෙක් රසවත් තාහාරයක් ඇැබිලා කාමරයඒක ගිල දොරුරු ලාගෙන තනය මේ අනු භව කරනවා වගේ වැක් තමයි ම දැ නි දක්ො. නිසා ම වැනිි කනෙට් එක ගැලපෙන්න්නේ නැහැ මේ අවස්ථාවේදී නිවන් දකින එක බැහැර කරලා දීපංකර සර්වඥන් වහන්සේ බඳු තත්වකට පත්වන්නට ඕනේක අධිෂ්ාන කර මෙතනත් තියෙනවා ගැම්බරු දර්සනය තැම් බලන්න සුමේද තාපසයන්නේ හිතු නෑනි ම මේ ජීවිතය එනම් මුන් වහන්සේ වගේ බුදුුවෙන්න්න ඕන කියලා. තේරුණා තමන් වහන්සේගේ සමාධිය ඉරදිය අභිඥාව තියේද්දි තමාන් විසේෂ පුරුසේ බව දැන දන තේරුණනා මේ සම සම්බු දුවරේක්ට සමරන්නට බැ. ඉදිරියේ වැඩේන දෙදිරිස් මාහා පුරුසලක්ෂණ යුතු මහා පුරුසියට සම කරන්නට බෑ මේ තත්වයට පත්වෙනට තව ගොඩාක් පුුණවෙන්නට ඕනේ තව ගොඩක් ගුණ දරම දියුණු කරන්නට ඕනනි අපිට නං ආහසින් යන සුමේද තාපසයෝ දැක්කම හිතෙන්නේ කොහොමද මේගේ තත්ත්වේකට එන්නේ මේවාගේ පුරසේක් වෙන්නේ කොමද කියෙන හැඟගීම. නමුත් උන්හන්සේට ඇතිවුණේ මංවගේ සාමාන්‍ය කෙනෙක් කොහොමද අරවගේ සම්මා සම්බුධුවරේ බවට පත්වන්නේ කියන හිත. මට තේරුණනා තමන් සහ සම්ම සම්බුදුරජාණන් වහන්සේ අතර වෙනස ඒක මේ ක ජීවිතයකදේ වෙනස සම්පූර්ණ කරන්නට බෑ බෝකල් පෙරුම්පුරන්නට ඕනේ කියන හිත පහල වුණ. ඒ නිසා මේ ජීවිතයේ නිවන් දකිින් ඕනේ කියන සිත බෑර කරලා අන්න මහා කර්තාවේකට තමන් වහන්සේගේ සිත එලබුණා. ඒ වගේම බලන්න සාමාන්‍යෙන් තතාගතයන් වහසේ සුමේද තාපසය අම්ම ගෞතම නමින් සම්ම සම්බුද්ධ වෙලා දේශනා කරේ ඉක්ම ඉම මේ සසරෙන් එතර වෙන්නට ඒ කියලා ඇසු සැ හන මහොතක් වත් මම් භවේ වරනා කරන්නේ නැහැ ඒනිසාඉක්මනිම සසරෙන් එතර වෙන්නට කියලා ශාවකයන්ට නැවත නැවත අනුසාසනනා කර. රෑ දාවල් නොබල අනුසාසනා කර. සමාර අවස්ථාවල්දි රාත්‍රයේ පබා ඒ ගෙඩිය නාද කරලා සංගයා රැස්කරවලා ධර්ම දේශනා කළ ධර්මාබෝධය සිද්ධ කෙරේවා. වෙලාවක් තැනක් නොතනක් නැතුව හැකි සෑම අවස්ථාවකකිදම සත්‍යයන් සසරෙන් එතර වෙන්නට උත්සාහ කරවවා. ඒවෙලා ද එතුමාට පහල වෙන සිත තමයි මම වගේ කෙන තනියම ධර්මයා බෝධ කිරීම හරියට කෑමක් තනයම නිසු බලගඉන්න කොට කනෝ වගේ කියලා. නමු බුදු වෙලා උන්හස් දේශනා කරේ ක්මට මේ සසරෙන් එතර වෙන්නට එන්නම් බලන්න උන්හන්සේට තේරුණා ඒකෙන් කියවෙන්නේ අරිහත්වය කියන ආත්මාර්්‍යයකාමී දෙයක් වත් අරිහත්වය වැදගත් නැහැ කෙනෙ එකත් නෙවෙයි එතුමා දන්නවා මේ බුද්ධත්වය කියනකට හැමෝටම යන්නට බැ. එක සාමාන්‍ය මනුස්සට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බැයිඒ තත්වට පත්නොත් එයින් බෝ දෙනාට අරථය සිද්ධ වෙනවා එතුමාට තමන් වහන්සේ ගෙන තක්සේරුත් තිබුණාකිං මේ තින්නේන ඒේන පුරිසේන තාම දස්සිනාකිින් මේ ඒකේ න තින්නේන පුරිසේන තාම දස්සිනා තමන්ගේ බලපරාක්‍රමය දකින මංවැනි පුු තනියම මේ නිවන් දැකිමින් ප්‍රෝජනය කවරක්ද මම මේ බුද්ධත්වේ සාක් සාත් කකරොතුන් තව බහෝ දෙනට මේ විදින්නට පුළුවන් ේද මේ සැේට පත්වෙනට පුළුවන් නේද කියෙන හිත ඇති වුුණා. අන්න ඒකෙන් කියවෙන්නේ අරිහත්වයට පහත් කරව අරිහත්වේ බැහර කරාවත් නෙවෙයි. තමන්ට ඊට වඩා අයමක් කරන්නට පුළුවන් කියෙන හැඟීම ඇතිවුණා. තමන් ගෙන ඇතිවච තක්සේරුව. තමන්ගෙන ඇතිවෙච්ච විශවාසය. හැබැයි ඒ තැනට පත්වෙනට බොහෝ වෙහෙසෙනට ඕන කියෙන බව දන්නවා. නමුත්. මන් නිසා බහෝසත්වයන්ට ෙතක් වෙනවා කියන හිත කරුණා හිත පහළ වුණා. මෙ අද අදම නිවන් දකින්නට යෙදරින් පිනික්මච් නිවසින් නික්වෙච්ච ඒ සුමේද තාපසයන්ගේ හිත පරිවර්තනයට ලක්ුණා බුද්ධත්තය කෙරෙ සිත නැමුණ. ඒකේ බවේ වෙච්ච දෙයක් නෙවෙයි සසරෙන් ගෙනාපු පාරමිතා ශක්තිය, සසරින් ගෙනාපු උපනිශ්‍රේෂක්තිය අන්න සිත පෙරලුනාා බුද්ධත්තය සඳහා අධිෂ්ඨාන කරගන්නවා. මේ ජීවිත පූජාව නිසා මම අනාගතේ මතු ලොවතුරා බුදුුවෙන්වා ඒවාගේ මතකතියාගන්නන්නේ බුද්ධත්වයට හිත නැමෙන්න්නට තා විශේෂ ේතුව අක්තිබුණා සර්වාඥාන් වහන්සේගේ බුද්ධ ශ්‍රීය දැකීම බුද්ධ ශ්‍රීිය දකින ඕන කෙනෙට හිතනවා කියන මවත් දවසක බුදුුවවෙන්නට ඕන කියලා රති නනි සංකස්සපුරයට වැඩම කරනකොට එතන හිටපු පෘතුජන වෙච්ච කිසිම කෙනෙක් බුද්ධත්තේ ප්‍රාර්ථනා නොකරපුු කෙනෙක් නැ කෙනවානනි නමුත් ඒ ඉතාම සු කෙනෙක් තමයි බුදුවෙන්නේ දවසක ලේසි නෑ ොබද ශ්‍රිය දකිනකොට බුද්ධත් පෙර හිත නැඹබරුව වෙනවා කවුරුත් කැමතිනෙ නැමුදාාරණයට අද වගේ කාලෙක සුපස්ථා කෙනෙක් නැත්තං සෙරිබසි කෙනෙක් නැත්තං අර සෙරිබිටි කෙනෙක් ප්‍රසිද්ධ කෙනෙක් දකිනකොට සාමාන්‍යෙන් අපිටත් හිතනවා අපිත් එහෙම වෙන්නට ඕනේ කියලා චිත්‍රපටියය බලකොට අපිත් එහෙම වෙන්නට ඕනේ කියළ හිතනවා නමුත් එෙම හිතුනා කියල එක වෙන්නට බෑ එතන ලොක දක්ෂතාවයක් කැප කිරීමක් මාහන්සියක් තියෙන්න්න ඕනිේ වගේ තමයි බුද් ශ්‍රී දකිනකොට බෝසතාාණන් වහන්සිරත් පහල වනා බුදුවෙන්නට ඕනේ කියලා හැබැයි එතුමා දන්නවා තමන්ට මේක පුළුවන් කියලා නිකං ඔය පැවැත්තරාව ප්‍රාර්ථනාවක් නෙවෙයි තමන් අද අද නිවන් දකින්නට පාර්ථනාවෙන් ආව නමුත් මම වගේ පුරුසේකෙන් මේ නිවත් තනියම නිවන් දකිනවාට වඩා මේ අනිත් අවත් නිවන් දක්වලා සසරෙන් එතර වෙන්නට ඕනේ කියන හිත පහළ කරුණා මුල්ලනා අන කරුණාව නිසා තමන්ගේ නිවන අතහැරිය මන්ගේ විමෝක්ේ අත හැරිය මෙන්න පරිවර්තනය වෙච්ච හැටි. ඒවගේම දැනගත්තා මේක එක පාර කරන්න බෑ කකාලයක්ක් වේසන්න ටෝනෙකලේ බා වගකීම් බාර ගත්තාක සෝදානන් වුුණා මේක තමයි පරාක්කම හිත පුරෂ හිත කියලා කියන්නේ මේක සාමාන්‍ය මනුස්සයටට පහල වෙන්න සමහර කෙනෙක්ට බුදුවෙන්න ඕනය එකන හිත පහල වෙනවා වෙන්න පුළුවන් එක හොඳයි යවර දක්නය එක සාදු සසාදුවක යහපත් නමු සහර වෙලා වලටඒේ බරපතරකම දන්න නෑ ඒක තින ගැඹර දන්නන්නේ ඒනිසාහරට බුදුුවවෙන්න ඕනය එකන සිතව නිකම් පහල වන ැැංගල කියනවා මොකද හේතුව ඒ බුද්ධත්වයේ කිය එකක විශේෂ දෙයක් නිසා නමුත් ඥානවන්තයක් දන්නවා මේක ලෙහිසි පාසු දෙයක් නෙවෙයි ඥ්‍යානවන්තේක් බුදුවවෙෙන්න්නට තීරණය කරනට හොඳින් කරුණු කාරණ කල්පනා කර මට මේ එක පුළුවන්ද ඥානවන්තයගේ ක්‍රියාව තමයි යම්කිසි දෙයක් කරෙහි තීරණයකට එළබෙනවා නං යම් කිසි දෙයක් කරන්න ට ඕනය කියන තීරණය කරනවා නං ඒ හොඳර කල්පනා කරලා තමන්ට පුළුවන්ද බැරිද කියන එක තීරණය කරළමයි ඒද සිද්ධ කරන්නේ ස්තාණන් වහන්සේ ේවෙලා විදිේ සිත පහල වුනාා තමන් දන්නවා තමන්ගේ හැකියාව. තමන්ට ඒ බා පුළුවන් බව ඒවගේ පූර්ුවේ නිවාසානුස්පති ඥානවලින් තමන් වහන්සේ ඒ විශේෂ ගුණධර්ම පූට් ප්‍රගුණ කරපු කෙනෙක් කියන එකත් තමන්ට ප්‍රකටයි එනිසා තමන් මේ බුද්ධත්වය සඳහා සිත නැබුරුව වුණා බුදුවෙන්නට ඕනේ කියන හිත තමන්ට පහල වනා. ඒ වෙලා විදී ජීවිත පරිත්‍යයාගේෙන් බුදුබව පැතුවා. තතාගතයන් වහන්සේතනට පැමිණියා පැමිනිියම දුටුවා විශේෂ තාපසෙක්. ආරෝහ පරිනාහ දේහෙෙන් යුක්ත උග්‍ර තේ ජස්සති තාපසෙක් බිම දිගාවෙලා ජීවිත පරිත්‍යයාගෙන් ඉන්නවා අඒ දණ්ඩක් වගේ මොකදද මේ කරුණ මොකද මේ විශේෂත්ය ආවර්ජනා කර දුටුවා එතුමාගේ හිත සුළු පටදක්නවේ ප්‍රාර්ථනා කරන්නේ මංගේ බුදුුවවෙන්නට ප්‍රාර්ථනා කරන්නේ. බුදුව එක ලේසිනෑ බුදුවරේක්ම තමයි දන්නේ බදුවන එකේ අමාරුකම මුදු උන්හන්සනේ දේ සම්පූර්ණ කරි ආවර්ජනා කර මොහොට පුළුවන්න මේ දේසිද්ධ කරන්න. ක්ඥ්‍යන් වහසේ දුටවා කරුණු අටක් සම්පූර්ණයි. මොනවාද මේ ඉදිරියේ දිගා වෙලා ඉන්නේ සැබයිම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධයක් ගත්ත මනුස්සයෙක් දෙවියෙක් නාගේෙක් මනුස්සවේසියෙන් ඉන්නවා නෙවෙයි සුද්ධ මනුස්සයෙක් මේ වාසය කරන්නේ මනුස්සයෙක්මයි බුදුවෙන්නේ එනිසා පලවෙනි ප්‍රාර්ථනාව බුදුවරෙක් ඉදිරියේ සිද්ධ කරන නියත වෙන ප්‍රාර්ථාව සිද්ධ කල යුත්තේ මනුස්සාාත්න භාවයක ඉදලමයි. ඒවගේ මේ ඉන්න පුරසෙක් සේයගන්න කාතාවක්වත් පණ්කක්වත් උපතයෝ භ්‍යංජනය කෙක්වත් නෙවෙයි. මොකද හේතුව බුද්ධර්වය කියන ඒ ගම්ීර අවස්ථාව ඥානයට උපකාරවෙන්නට නිශ්‍රය වෙන්නට සමර්ථ වන්නේ පුරෂස සන්තානයක් පමණයි. ඒ භාව රූපය සහ ඒ පුරුස තෘෂ්ණවාදිය බලපෑම නිසා තමයි ඒක සිද්ධ වන්නේ. ඒ වගේ මේ බුද්ධ කාර්ක ධර්මපූර්ණය කරන්නට තං කු අධෂ්ඨානයක් වීරයක් ඉවසීමක් තිබිය යුතුයි ඒක සිද්ධ කළ හැක පුරුෂස සන්තාානයකටයි ඒකනේ දුක හිතේ දරාගෙනින්දීම විතරක් නෙවෙයි කායිකෝවෙහෙසෙන්න්න ටෝනි කායිකෝ මහා පීඩා දරන්න ටෝනි අතපායි කපනගොන පොවා ඉවසන්න ඕෝනි තමන්ම තමන්ගේ අතපායි කපල සමහල්ලාට දන්නන්න ටෝනි මෙවා කරන්නට බෑ සාමාන්‍ය කෙනෙක්්ට සාමාන්‍ය කාන්තාද ස්ත්‍රියක්ගැන කවර කතාද සාන්‍ය පුරෂෙක්්ටත් මේ කරන්න මාරු සමහර අවස්ථාවල කරාවට පුළුවන් කාන්තාදීන් නමුත් මේක දිගටම සංසාරය පුරාවටමක කළයතුයි. එනිසා තමයි බුදුරන්ස දේශනා කරට පුරසයෙක්මයි බුදුුවන්නේ තතාගතන් වහන්ස දකිනවා මේ ඉන්න දිගා වෙලා පුරුසයෙක්. ඒවගේම ඔවුසාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔහු ගීගේ පංචකාමේ අතහැරල පැවිදිවෙච්ච උත්තමයේ. බුදුවෙන්නේ හැම බෝසත්වරයෙක්ම පැවිදල බලා පැවිදි කෙනෙක් තමයි ලෝතරා බුදුවන් එනිසා ප්‍රථම නියත විවරණේ ලබන ඒ චාර්ථනාව සිද්ධ කල යුත්ෙ පැවිදදක්මයි. පැවිද්ධ තුළ තියෙනවා මහා ගුණස්කන්දය කරුණා සීලාදී ගුණස්කන්ද මෛත්‍රියයාදී ගුණස්කන්දේ ගුණස්කන්ද මත තමයි අනිතියලු අධ්‍යාත්මික ගුණ දියුණුවන් නිසා සීලවන්ත පැවිද්දෙක්. ඒවගේ පැවිද් අර ඉන්නවා මිත්්‍ය ආදෘෂ්ටි ගත් අය. මෙතුමා කර්මවාදී ක්‍රියාවාදී පැවිද්දෙක් දයා නබින්්ඥ උපදෝපු ඒවගේම කර්ම පලය අබෝධ කරගන්න පැවිද දෙෙක් ඒනිසා. මගේ තුංග නි අංගයත් සම්පූර්ණයි. පවදිවා අට හරි න්නේ නෑ සීලාදී ගුණ ධර්ම දියුණු කරලා අස්ත සමාපත්ති අදී ලාබී වෙන්න ඕනි. මතු අස සමපති විතරක් න අබිද්ඥාත් ලාබී හිතේ එකගයි කෙ සියටපත් වෙලා විශ්කම්මන ප්‍රාණයට පත් කරලා එනිසා පාරිශුද්ධ පැවිදෙක් පාරිශුද්ධ සතානයක් තින පැවිදෙක්. එනිසා ඒ අංග්‍යත් සම්පූර්ණයි. ඒවාගේ මේ ඉන්නේ සුළු පටු කෙනෙක් නෙවෙයි බොහෝ කල් පාර්මිතා ධර්මපූර්ණය කරලා මේ ජීවිතයේදීම හත්ට රම් හේතු සම්පත්තියන උත්තම. එතුමා බුදුරජාණන් වහන්සේ බැරිවෙලා හරි සතරපද ගාතාවකින් ධර්මයක් දේශනා කරාන චතුරාය සතති ධර්මය ප්‍රතිංයොක්ත ව මේ තුන්ගනි ගාතා පාට ඉවර වෙනොට තුංගනි පාද ඉවරවෙන කොටම මෙතුමා පටි සම්බිදාා ඥානලලා බීවා ි්ඥා ලා බීව රාත්වෙන්න්නට තරම් හේතු සම්පතියන උත්තමේ සුලු පටු කෙනෙක් නෙව මෙක්කනෙම එක්නෙම රහත්ක නර තරම්පීන තියෙන සත්පේ ඊළඟට කල්පනා කරනවාතුමාට මුණ ගැහනා මං වැනි සම්මා සම්බුදුවරේ සම්මා සම්බුධුවරේ හමුුව එෙහි තමයියේඒ අපාතනව ශිද්ධ වන්නේ කුණනක්ටස දක්වලාති නටවාවි නියත විවරණය ලබාදන ආසය අනුසයාදිය බලලා නියත විරණය ලබාදනන්නේ බුදුවරෙක් නිසා ඒවාගේ විශේෂය මතක තියාගන්න ඕනනි බුද්ධක්ය සඳ හිත නැමෙන්ට ප්‍රධාන සාධකයක් ගියමාන බුදුවරෙක් දැකීම දුජාන් වහන්සේ ගුණ හාලා තියෙනකොට ගුණ අනුස්මරණය කළලා බුදුවෙනට පතන වගේ නෙවෙයි බුදුවරෙක් දක දැක ඇස් දෙකෙන් දක දැක සම්මුකේ ඉඳගෙන ඒ ආශ්චර්ය විනවිඳ ප්‍රර්ථනාරන තකොට හිත වෙනස් ප්‍රබලයි. අන්න සම්මා සම්බුදුවරයෙකුත් මුණ ගැහිලා. ඒ වගේම ජීවිත පරි්‍යාගයක් සිද්ධ කරලා අධිකहाරිය ජීවිත පරි්‍යාග කරලා බුද්ධ ප්‍රමුක මහා සංහරත්නයට. ඒ වගේ මේ තප ස්ථාපසතුමාට මම, සාරා සංක එය කල්ප ලක්ෂයක්ම අවීති මහා නරකේ පැහිලා පැහිලා. එතිනිින් ගොඩවෙච දසරභ බුදුුවවා කිව්වත් සිදු පැකිලීමකින් තොරවයට අත ගහන්නට තරං ඡන් දෙයක් තියෙනවා. මේ මහා පෘථවීම ජලයෙන් පිරිලා තියෙනකොට කෙලවර නැගෙන හිදලා බටහිරට පීනලා බුදුවෙන්නට කිව්වත් මෙතුමා කිසිදු පැකිලීමින් තොරව ඒකට ඉදිරිපත් වෙන්නට තරං වීරියයක් චන් දෙයක් උත්සාහයක් බල පරාක්‍රමයක් මෝගෙහිතේ තින මේක සුළුපටු පාර්ථනාවක් නෙවෙයි. මහත් ජවසම්පන්න බලසම්පන්න හිතකින් කරන ප්‍රාර්ථනාවක්. මේ ඉබේ බුදුවරේ දැකලා හිතර ඇතිවේච හැඟීමක් නෙවෙයි මේ බොහෝකල් ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා දිනාපු ප්‍රාර්ථනාවක්. ඒ නිසා මෙන්න මෙතුමාට ඒ තරං චන් දෙයක්තේ නවා. අරකේබු මනුස්සයෙක් වවීම පුරුෂයක්වීම පැවිද දෙෙක්වීම අස්සසමාපත්ති ලාබිහිවීම ඒවගේම තතාගතයන් වහන්සේ නමක් සම්මඛවීම ඒවගේ මේ ජීවිතය රහත්වනට තරම් පිනැතිබීම. තතාාගතයන් වහන්සේ වෙද ජීවිත පරිත්‍යයාගේ බඳු උසස් පරිත්‍යයාගේ යක් සිද්ධ කිරීම. ඒ වගේ චන්දේ මහා බලවච් චන්දය කියෙන කරුණුට සම්පූර්ණයි. දීපංකර සර්වාඥාන් වහන්සේ කල්පනා කරම මෙතන තින අශ්්‍ර ධර්ම සමෝදානයක් කරුණු වටක් සම්පූර්ණ වෙලා සම්පූර්ණ උුණවිතරක් නෙවෙයි ඒ කරුණුුවට සම්පූර්ණ වෙලා මෙතුමා බුද්ධත්වයට හිත නැමුවා. චන්දයෙන් හිත නැමවා පාර්ථනා කර. මේ කරනවාට සම්පූර්ණ වූ පමණින් සිද්ධවෙෙන නෑ බුදුුවවෙන්න ඕනේ ම බුදු වෙන්නට ඕනේ ුදු වන්නෙම මේ කියලා ප්‍රාර්ථනාවක්තියනට ඕනි මෙකරෙන අභිනීහාරය කියලා අබිනී හාර කුසල චිත්තයඒ අබිනී හාර කුසල චිත්තය තිබුණු පමණින් කෙනෙක්ට මම් බුදුවෙන්වා කිය ප්‍රාථනා තිබුණු පමණින් අර අංගාටෙන් එක අංගයක් හරි අඩුනම් එතනත් තින අඩු පාඩුවක්. අංගාට සම්පූර්ණ වෙලා තියෙනකොට බුදුවවෙන්න ඕනේ කෙන හිත පහලවනේ නැති නම් චේතන යිපද න ැතින. එතනත් තියෙන අඩු පාඩුවක්. දැ මෙතන අංගාට සම්පූර්ණයි බුද්ධත්වය කරා හිත නැබුරු වෙලා. බුදුවෙන්න පතාගෙන තම අධිකාරය සිද්ධ කල තින්. බුදුවෙන්නට තරන් ඡන්දය තියෙනවා. ඒ වගේම චන්දයේ තිබුණ කියලත් ජීවිත පරිත්‍යයාගේ කරා කියලත් බුදුුවන්නට ප්‍රාර්ථනා කනත මොක්වත් වෙන්නේ නි. අන අභිනීහාර චිත්තියත් පහල වෙලා අංගාටකින් සමන්නාගතා අශ්්‍ර ධර්ම සමෝධාන යුක්ත මහා බිණී හාර චිත්තේ යුක්තව මේ තාප සතුමා දැන් මාෛද්‍රයේ වැඩසිරනවා. යම් කෙනෙකුගේ සන්තානයේ හි අංගටකින් සම්පූර්ණ වෙච්ච බුද්ධත්වය සඳහා අිනී හාර චිත්තයක් පහල වුණ නං ධර්ම නයාාමයක් ලෙස ධර්මතාවයක් ලෙස ඒ සන්තානයේ හි මා සෝවාන් මාර්ගසිද පහළ වන සන්තානයේහි නැවත සතරපායට නොවැටෙන්න්නාසේ. නැවත මිත්‍ය දෘෂ්ියක් හට නොගන්නාසේ. පංචානන්තරයේ කර්ම සිද්ධ නුව වන්ාසේ ඒවාගේ ඒ කාන්තයෙන් අරිහත්යට පත්වන්නාසේ මේ අංගාට සමන්වා ගත අබිනිහාර චිත්තය යම් සන්තානයක පහල වනාා නම් මාරෙක්ට බ්‍රක්්මෙක්ට සකරේක්ටවත් නවත්ය නොහැකි පරිද්දෙන් මේ චිත්ත සන්තානය නතර වන්නේ සම්මා සම්බුද්ධත්වෙන් ඒ චිත්ත සන්තානයටවත් ඒ බෝෂතාාණන් වහසේ කෙරහිවත් උපදින්න ැ දවෙන්නට බෑ බුදුුවවෙන්න ඕනෙ නැ කියන පසුබටවීම ඒ කාන්තෙෙන් උඩට දැමුූ ගල බිම පතිත වන්නාසේ උපන්නාවු සත්ව අය කාන්තයෙන් මිය න්නාසේ උදාවුණු සූරයා බටහිට මධ්‍යනට බටහිට ගමන් කරන්නසේ ඒ කාන්තේම මේ චිත්ත සන්තානය සම්මා සබුද්ධත්වය කරා යනවාමයි දී පංගර සර්වක්ඥන් වහන්සේ අනාගතය බැලුවවා ඒකාතෙෙන් මොහ බුදුව ඒගේ බුදුවෙන්නෙත් බෝ අනිත් බෝධිසත්වරුන්ට වඩා කෙටිකාලායකද හේතුව මොකද මේ වෙලාවෙේදී තමන් වහන්සේ ධර්මය දේශනා කළ නම් තුන්වෙනි ගාතා පාටේ අවසන් වෙන කොට පටිසම් බිධාඥාන ලාබීව ශද් අභිං්ඥාලාබීව රහත්වෙන්නට තරං ඥානය මහෝකරලා. සමහර බෝධිසත්වවරුන්ට හතරවැනි ගාතා විවර වවෙන්නට කලින් ශටඩ් අිින්ඥාලාබීව රහත්වනට පුලුව. සමහරක් බෝජජත්තවරු හතරවෙනි ගාථ ඉවර වෙන කොට ඉවර වෙලා ඒ සම්මසනය තුළින් අභිං්ඥාලාභිව ෂට් ඩිින් ඥාලාීව රහත්වෙන පුළොන්. බලන්න පංගතුනි මේ කියන්නේ සතරපද ගාතාවක් කර රහත්වෙන උත්තම යතු දෙනෙක් ගැන. අපිට නං හිතෙන්නේ තුන් එනි පදේෙන් රහත්තුවනත් හතරෙන් රහත්තුවනත් මැදදි රහත්වනත් කහොමරි රාත්නය කොමරි වැඩේ ගොඩදාගත්තන මේ සසරෙන් එතර වුණානේ මේ ගාතාවක් කර රත්නේ කොහොමද කොච්රමාරු දෙද කියන හැඟීමමනි බලන්න පින්වතුනි මෙතනදී සමහර බෝධිසත්වවරු තුන් එනි ගාථ අවසානිද රහත්වවෙන්න බලුවන් සමහර බෝධි සත්වරුට හතරනි ගාතා මැද සමහරුන්ට හතුරනි ගාතාව අග මේ තියන ඥානයේ වෙනස මේදින ඉන්ද්‍ර ධර්මවල වෙනස්කම මේ තින චිත්ත මට්ට මේ වෙනස්කම උඩ තීරණය වෙනවා කොච්චර කාලෙයක් බෝධි සම්බාර පුරන්නට ඕනේ කියලා නි ගාතාව අවසන් වෙනකොට අරිහත්තේ සාක්ෂත් කරන උත්තමියෝ සාරාසංකයය කල්ප ලක්ෂයක් අඩුම තර පෙරුම්පොල බුදුවවා එක දර්ග වෙනට පුළුවන් බෝධිසත්වරය කුුණාත් යම්කිසි ප්‍රමාධයකින් වාසය කරොත් මේ බුදුවෙන කාලේ දිගස්සන්න පුළුවන් ඔබ්බ යෝගචර සූත්‍රයේ දක්වල තියෙන්නේ අවම වසයෙන් සාරාසංකය කල්ප ලක්ෂයක් ප්‍රඥාධික බෝධිසත්වරු ඒක සාරාසංකය ප ලක්ෂ දෙ එකක් තුනක් වෙනට පුළුවන් අසංකයේ හතරකුත් කල්ප ලක්ෂ ගනන් වැඩි වෙනට පුළුවන් ඒ බෝසතාාණන් වහන්සේගේ ප්‍රමාද විහරණය සහප්‍රමාධී භාාවය අනු තිීරණය වෙන හැබැයි සාරාසංකයේ කල්ප ලක්ෂයකට මත්තෙන් කලින් බුදුුවෙනට බෑ නමුත් හතරවෙනි ගාථ මැද රහත්වෙනට තියෙන පින්තියෙන සත්වය බෝධි සත්වයෝ අටාසංකේ කල්ප ලක්ෂයක් යනවා දෙගුණේකට ආසන්නයි දෙගුණේකට ආසන්නයි තරවෙනි ගාතාව අගර හත්වෙන බෝධි සත්වයෝ සොලෝසා සංකයේ කල්ප ලක්ෂ හතර ගුණේකට අසන්නයි කල්ප ලක්ෂේ ගණනූපග නෑන අර අසකයේ හතරක් තියන තැන අය කල්ප ලක්ෂයක් එකතුනා කියෙන ගණන් කරන්න බෑනි ඒනිසා ප්‍රඥාධික බෝධිසත්වරයට වඩා අර දෙවිනි බෝධන අ වහසරට කියන සදධාධික බෝධිත්වර දිගුණයක් කල් පරම් පරන්නට නනි තුන්නි බෝධි සත්වන්ට කියන්නේ විරාික බෝධිත්වරු හතර ගුණයක් අප පෙරම්පරන්නට ඕනින බෝධි සත්තවදයේ දී ගරුණු අටම සම්පූර්ණයි අි හාර ිත්තේ ඉපදෙනවා නමුත් රහත්වෙන කොට ර තුන්වෙනි ගාථ වග රහත්වන කෙන හතරනි ගාතා මැදරහත්වන කෙන හතරනි ගාථාව වගර හත්ව වන කෙනා අතර ඇව වෙනස බලන්න. මේ වෙනස අසංකෙහිය ගනන් සසර සැරිසරණට හේතුවෙනවා. එකෙන් ගම්ම වෙනවා මේ චිත්ත සන්තානයේ කොතරම් වේගවත්ද. චිත්ත සන්තානයේහි චිත්තක්ෂණ ගානක් ප්‍රමාදවීමම සත්්‍යයකුගේ හත්ව වෙනස් කල්ල නේද. තුනි ගාතාවගේ ්‍රහත්ත ෙන්ෙට පුළුවන් උත්තම වැටික ප්‍රඥාතික බෝධි සත්වරු. හතරවැනි ගාතා ැද ්‍රහත්‍යනට පුළුවන් බෝධි සත්වනනික ශ්‍රද්ාික බෝධි සත්වර. හතරනි ගාතාව ආග ප්‍රහා්‍යට තරම් පින තියෙනයට කියනවා වීරියාදිික බෝධි සත්වරු. බලන්න අපිරනම් කිසි වෙනසක් නෑවගේ. නමු චිත්ත සන්තාානයේ ගැඹුරු වෙනසක් මෙතන තියෙනවා. මේ තරන් සියම් වෙනස්කං. තාගතන් වහන්සේ දකිනවා. එදායි බුද්ධ සිතේ මහිමය බුද්ධ ප්‍රඥායි මහිමය ආසේ අනුසේ ආදිය පවා දකිනවා. මේක සාමාන්‍යෙන් අපි ඉහිතනට පුොළුවන්ගේ බුදුවරෙක්ණන කියලා පංගතුනී ගැඹුරින් දර්සනාත්මක කල්පනා කරනකොට තේරෙනවා. මේ තරන් වෙනසක් සිද්ධ වෙනවා මේ තර ඒ වෙන සාබෝධ කරගෙන මොහ බුදවෙන්නේ මෙච්චර කාලෙකින් ආදී ලෙසට තීරණය කරන්නට දකිනට තරන්. අබෝධ කරන්නට තරම් බුද්ධ ඥාණය ගැමුරුයි තියුණුයි. එනිසා අපිටගේ හිතන්නට බෑ බුදුවරේගේ නුවන කියන මෙහෙමෙකක් කියලා. දීපංගර සර්වක්ඥන් වහසේ දටවා සාර සංකය කල්ප ලක්ෂයක් ගතවෙන කොට මේ පුදගලලා බුදුවෙනවා නවත්තන්නට බෑ කිසිම කෙනෙක්ට. සාර ලක්ෂයක් හතන් වහන්සේ අමතලා කියන මහනෙෙන. මා ඉදිරියේෙහි ජීවිත පරිත්‍යයාගෙන් මේ බිම දිගාවෙලා ඉන්න කෙස්වැටිය කඩාගෙන බිම දිගාවෙලා ඉන්න මේ තාපසතුමා දිහා බලන්න. මේ උග්‍රතේජ සැති තාපසයෝ සුළුපටු සාමාන්‍යය පුද්ගලයෙක් නෙවෙයි. ම තේජානවිත සත්වයෙක්. බරපරාක්‍රමයක් තින සත්වයෙක්. මෙයින් සාරා සංකේය කල්ප ලක්ෂයක් ගිය තැන. මේ තාපසතුමා දසපාර්මිතා ධර්මයන් සමතින් සත්තාකාරයෙන් සම්පූර්ණ කොට මාවැනි සම්මා සම්බුදුවරයෙක් බවට පත්පී. බෝසත්වයක්න් මේ සංසාරයෙන් එතර කරවා නිවන්පුර වඩිනවා කියලා නියත විවරණය ප්‍රකාශ කර. ඒ වෙලා වෙඩ්ඩි සූමේද තාපසයන්ගේ චිත්ත සන්තානය පස් වනක් ප්‍රීතියෙන් පිනාගිය එතුමාගේ චිත්ත සන්තානයට ඇති වුණා ඒ කාන්තයෙන් බුදුුවරු අධවේ්‍ය වචනා ජිනා බුදුවරු වචන දෙකක් කියන්නේ නෑ බුදුවරන්ගේ වචනය ඒ කාන්තයෙන් ිෂ්ට සිද්ද වෙනවා මයි. ඒ නිසා. ම අ නාගත බුදු වෙනවා කියෙන සතුට ඇති වුණා. රැස්වලා හිටිපු දෙවියෝ මනුස්්‍යය පවා පුදුමාකාර සතුරට පත්වුණ. දීපංගර සර්වක්ඥන් වහන්සේ මල්මිට නෙළුම් මල්වලින් පූජාකර පුජා කර වැඩමකරම්මනගටයට රතන් වහන්සේලත් මල් වලින් පපුජාකර. මේ සුමේද තාපසිය දැං පුදුමාකාර සතුටකින් ඉන්නේ. ඒ වෙලාවෙේදීඒ පිරි සාතර හිටිය එක්තරා විශේෂ කාන්තාවක් එතු මේ ගෙනම සුමිත්තා එතුමියත් බලාගෙන හිටියා බෝසතාාණන් වහන්සේ මේ සිද්ධ කරපු විශේෂ පරිත්‍යයාගේ මහා පුරුසයක් වෙලා ආසිං බැහැල තමන් කයවෙහේසලා ඒ මඩ වගුර සකස් කර කර ඉන්න කොට දීපංකර බුදුරජාණන් වහන්සේ සාර ලක්ෂ ක්‍රරාතන් වහසේලා සමග එතන්ට වැඩම කර නවස්ථාාව විදී ජීවිත පරිත්‍යහාගේෙන් බිමදිගා වෙලා හිටිය. එතුමා දකිනකොටම මෙතුමීට ඇති වුණා සිතිවිල්ලක් මගේ ජීවිතය අද සම්පූර්ණවනාා මගේ ජීවිතය පරිපූර්ණවනා මනදොල පිරුණනාක් කියල හැඟීමක් ඇතිවුුණා. ඒවාගේ බලාගිහිටියය මේ සිදුවීම ද ආ්චර සිදුවීම දිහා ඒ වෙලා එතු මේගේ අර්ථය තිබුණා මල් මිට ආටක් බෝසතානන් වහන්ස බිම දිගාාවන්නේ යන කොට එතුමාළඟට ඇවිල්ල මේ සුමතාව තියෙනවා මේ මල් මිට ආටි පහක්ක වන්සේට තුනක් මට කියලා බුද්ධ පූජාව සඳහා එකඒ තාපසයන් වහන්සේට මල් මිට පූජ කර වෙලාවිදදිේ සමේද තාපසියෝ ඒ මල්වලිනුත් තතාගතයන් වහන්සේ පිදවා. ඒ තමයි මහාබෝසතාාණන් වහන්සේගේ සංසාර ගත පාද පරිචාරිකා වූ යසෝදරා දේවිය. ඒ වගේ මේ පිරිස හිටිය තවත් බොහෝ කාන්තා පිරිසක් ඒ පිරිසලත් ඇතිවුණා යම් දවසක මේ මහා බෝසතාාණන් වහන්සේ ලෞතුරා බුදුුවෙනවා නම් එතුමාට අපි උපව කරන්නට ඕනේ කියලා එතුමා බුදුුවෙන දවසේ ද එතුමාගේ ාරාව ෙන්න්න ට ඕන කිය හැගීම. න පධාන පාලී සඳහන් වෙලා දහස් ගනම් පිරිස රේසිති වෙල්ල පාල වෙන. සරු නාම අන්तिමාත්‍ර භාාවේදී භාරයා බවට පත්වෙනෝ. ඊ අමතරව අවසාන බෝධිසත්ව චරිියාවේ හිටපු. සාරි පුත්‍ර මෞද් ගල්යාන, මහාමායා සුද්ධෝධන ප්‍රජාපතියාදී කිසිම කෙනෙක් ඒ අවස්ථාවේදී එතන හිටියා කියලා ධර්මය සඳහන් වන්නේන සමහරවෙයට ඉන්නට ඇති අප්‍රකටව. නමුත් ප්‍රකට ලෙස සඳහන් වන්නේ ඒ යසෝදරාව සහ අවසේෂ, ිරිදෑවරුගේ ඒ සමාගම පිරිස නික්ම ගිය බෝසතාාණන් වහන්සේ දත් පිරිස මල් පූජ කර ඒ මල්සි අල්ලම කන්දක් පගේ ගොඩගහාල බෝස්තාාන් වහන්සේ ඒ මත වැඩ හිටියා වැඩඉදලා කල්පනා කරනවා තතාගතයන් වහන්සේ මම ඒකාන්තයෙන් බුදුවෙනවා කියලා දේශනා කර නියතවරණ දුන්නා බුදුවරුන්ගේ වචන වරදින්නේනෑ ඒ කාන්තයෙන් මං බුදුවෙන්ට සුදදු සුවිදැන් බුදුවෙන ඇති. එ ඒ සඳ ධර්මහයන්නට ඕනේ ොහද කරන්නට ඕනේ එක කලපනාා කර තමන් වහන්සේගේ තියෙන අභඤ්ඥා බලවලින් දස දිසාමහෙව්වා උතුර දකුණ නැගෙනහිර බටහිර අන්නු දිසා උඩේ යට දිසා බලනවා නමුත් කිසිදු සවිඤ්ඥාන කවිඤ්ඥානක දෙයක් ඇසුරු කරගෙන බුදුවෙන්නට බැරි බව තේරුණා. ඒවෙලා රම්ම නැගරේ තතාගතයන් වහන්සේ දන් මලදනවා නමුත් සම්මා සම්බුධවරේ පීට කරගෙනවත් ට බුදු වෙන්නට බැ ද හේතුො පිංවතුනනි සම්මා සම්බුද්ධත්යේ ලබන්නට ඕන තනියම. තනියම තම අවසාන ජීවිතේදමේ සත්‍යබෝධ කරන්නේ. ඒම නං ඒ තනියම අබෝධ කරන ගමනේ ආරම්භයක් සිද්ධවෙන්න නියම. ඇත්තරම මේ ගම ආරම් වුණේ බොහොම කාලෙකට කලින් දැන්තමයි නියත වුණේ නියතවෙච්ච දවසෙත් තමං බුද්ධ කාරක ධර්ම ස්යාගන්නෙ තනියම. ඒකෙන් කියවෙන නැහැ පසු පසු පහල වෙන බුද්ුවව බුද්ධ සාසනවල රම ගන ගැනීම මහන වීම සිල් ැකීම දන්ඩීම බනැසීම කරන්න නැහැ කියලා ඒ සියල්ලම සිද්ධ කරනවා නමුත් මේ ගමන ආරම්භ වන්නේ තනියමයි. සුමේද තාපසයන්ට තිබුණ අආශ්‍යනං දීපන්කර සර්වක්ඥන් වහන්සේ වෙත ගිහිල්ලලා ස්වාමී මම්මොකක්දැන් කළියයුත්තු ක කියලාලන්න අපි හිටියනං හෙමන කරන්නේ අපි කියලා උනාහසක අහනවා නමුත් සුමේද තාපසයන් වහන්සේට එහම සිතවිල්ලක් පහල වනේ නෑ. එතුමාට පල මම් මේ කොහාගන්නට ඕනිේ අබි ඥා බලයෙන් දස දිසා බැලුව ඇබැයි කිසිම සවිං්ඥාන කවිඥාක සත්වයෙක් පුද්ගලයෙක් වස්තුවක් දුටුවේ නැහැ තමන්ට බුදදුුවීමට උපකාර කළ හැකි. ඊළඟට තමන්ගෙ චිත්ත සන්තාානයතු යොමුණ. දුටුවා තමන් තුළ තියන ගුණධර්ම දියුණු කිරීමත්. අගුණ ප්‍රාණය කිරීමත් තුළින්ම තමයි. අර සම්මා සබදධතතිර පත්වය හැකේ දී පන්ක බදුරජාන් වහන්සේ බන්ු, සත්්‍යයේ දගලේ බවට පත්විය හැක්කේ නැං නිරක්ෂණය කරගෙන යනවා ජක්න කරගෙන යනකට දකිනවා පලවෙනි දේ තමයි දානය. අපිට කතා ප්‍රෞෘත්තියක් ලෙස දානය සීලේයාආද අධිෂ්ඨාන කරා කෙ හිතනව ිෙනට පුළුවන් නමුත් පින්වතුනේ බෝධි සත්ත හිතට මේක වැටහෙන්නේ කරුණුකාරණ සහිතව මොකෝමද වැටහෙන්නේ සියලු ආධ්‍යාත්මික ගුණයන්ගේ පදනම තමයි දානය මොනධ්‍යාත්මික ගුණයක් දියුණු කරන්නත් අත හැරීම තිෙන්න්නට ඕනි සීලයේ දියුණු කරන්නට නං අපි සැපය අතහරන්න ට ඕනි පාඩු විධදරාගන්නට ඕනි. ඒවගේම යි්කම්මය පුරන්නට නම් මවස්තු අහරන්නට ඕනනි ප්‍රඥාව දියුණු කරන්නට නම් විනෝදවෙ න්දලනය හරිියන්න නැහැ දේවල් අතහරන්නට ඕනේ මේ හැම ගුණ ධර්මයක්ම සීල සමාධී ප්‍රඥා ධ්‍යාන අි්ඥා මාර්ග පල මෙ සියල්ල උපද වන්නට අතහරිම තියනට ඕනි. එනිසා මුලින්ම තේරුන් ගත්ත දානය තමයි පලවෙනි ගුණ ධර්මය. පංගතුනි මේ ධානය කිය ලක කියන්නේ සාමාන්‍ය ගුණ ධර්මයක් නවෙයි සියලු ආධ්‍යාත්මික ගුණයන්ගේ පදනම ද උදාහරයට අපි ගමු සීලේ රකිනෝගල කවරු හරි තුන් දෙනෙක් සිල් රකිනවා එක්කෙනෙටට පුළුවන් වෙන්නේ අයිට කලින් කියන්නතුන් මේ දානයෙන් දියුණු වෙන දේ තමයි අතහැරීම දානයකනෙක් ගත්තම තමන් සන්තක දෙයක් වෙනකිනට පරිත්‍යයාග කිරීම ඒ වගේම තමන් සන්තක වස්තුූන් වෙන ශ්‍රේෂ්ට අරමුණු නිසා අතහැරීම කියන එකත් පරියායකින් දාානයක් වෙනවා රාජ්‍යධන වගේ වහෙමනි වෙස්සන්තරාත්න භාජ රාජ්‍ය අතහැරනි කාටවත් දන්දුන්න නෑන. එක අතහැරයා. ඒවගේ තමන් සන්තක දේවල් ශ්‍රෂ්ටාත් දිහාසකින් අතහැරීමත් පරිායකින් ධනයට සංග්‍රහ කරන්නට පුළුවන්. නමුත් නියත වසෙන් දානය වෙන තමන් සන්තක දය වෙන කෙනෙක්ු වෙනකින් පරිත්‍යයාග කිරීම. මේ වෙන කෙනෙක් වෙනෙන් තමන්තක දේ පරිත්‍යයාග කිරීමෙන් කියවෙන විසේස කරුණ මොකක්ද ඒ වස්තුෙන් ඒ දෙයි තොරව තමන්ට ජවත්න්න පුළුවන් කියෙනගෙන? රපිය සිය අ දන්නවා කියලා කියන ඒ සය නැතු ඉන්න පුළුවන් දහක් දෙනකොටත් එහෙමයි ලක්ෂයක් දෙනකොටත් එහෙමයි. අපි සාමාන්‍යෙන් දාානයයක් දෙනකොට මේක හිතන්න නෑ නමුත් එහෙම හිතන අවස්ථා එනවා. හදා හරණයකට හිතන්න පින් තුනී වකු ගඩුවත් දන් දෙන්න වුනා කියලා. වකු ගඩුව අද දෙන්න යනකොට කෝමද හිතන්නේ. මට පුළුවන්ද මේක නැතුව ජීවත් එන්න. මගේ ජීවිත කාලයේ ගත කරන්න පුළුවන් වෙයිද කියෙන සිහිතවිල එනවාන්නේ අපි සිය වර දහස් වර කල්පනා කරනවානි ාලුවන්ගේ අහනවානි. අනඒ වගේ මතක තියාගන්න සමහර සත්වයන්ට තමාන්ගේෙ රුපියල් දහය දීලත් හිතනවාේ දහ නැතුව ඉන්න පුලුවන් මේක මේේදේ කරන්න පුළුවන් දකන හිතවිලි පාල වෙනවා සාමාන්‍යෙන් කෙනෙක්ට බෞද්ධේට එක හිතන් නොහිත වෙන්න්න පුළුවන් දන්දීලා හු කෙනෙක්ට නො මතක තියා ගන්න දානය කියනකින් දන් දෙෙනවා කෙනෙකින් කියවෙනවා ඔබ සන්තක මලමුදල් වස්තු සම්පත් දෙනකොට ඒ දෙයින් තොරව ඔබට වාසය කරන්න පුළුවන් කියන එක නොකයක් කියවෙන මේකටන අත්ත හරීම කියලා ඒ වස්තුව නැතු ඉන්නට පුළුවන් අතාහරින්නට පුළුවන් දැම් බලන්න තුන් දෙනෙක් සිල් රකිනවා එක්කෙන එට තියෙන්නේ පන්සීයක් රපියල් දාහ අත හැරීම හැකියා රුපියල් ාහය අතරන්න පුළුවන් තව කෙනට දාහක් පුොළුවන් තවක් ෙන ලක්ෂයයක් කතරන්න ළුව තුන් දෙෙන තුන්ද නාමසිිල් රකිවා සිල් රකිනකොට පාඩු ඳදින්න සිද්ෙනවා දැන් ඔන්න තුන් දෙ නම සිල් රැගෙන ඉන්න කොට රුපියල් පන්සීයක පාඩුවක් වෙන්න නවා සීලේ රැක්කොත් පන්සීය ඇති වෙනවා ැඩුවත් පන්සිය ලැබෙනවා අතහැරීමේ ශක්තිය තුන් දෙනාගේම පන්සීරඩා වැඩි නිසා ඉතාම ඉහල සම්භාවිතාක්ත් හොඳ සම්භාවිතාක් තියනවා තුන් දෙනාම සීේ රැකගෙන පන්සී අතාහරෙනවා. හැබ පාඩු පන්දහක් වුණොත් මොකද වෙන්නේ රපියල් දාහක් විතරක් කතාහරන්න පුළුවන් කෙනා බොහෝදුරට සීලේ කළලා පන්දාගන්න මොක හට අතහැරගන්න බෑ පන්දහ ග ැකියාව දාහ අතාහරන්න. ක් ග හොත් ර ද ර ගන්න. ැයි පඩදුව පනස් දහක් වෙච් දවසට ග න්න තු ක් කන හැ ක්ෂ හහි න ාඩුව තුන් දෙනාව හෝදුරට ීේල ඩ ගන්න. පංගත මත යා ග ල බලවත්කම දියුණුුවන්න්නේ අත හැරරිීම ොච්ච බලද කියනගේ අත ැරීමම දියුණ කරන දියුණු කරන හොඳම ්‍රමේ තමයි ධනේ ඒ නිසා තමයි තැ මහා බෝධි සත්වරුන්ට. තමන්ගේ අங்கපසග හරියට අපි මස්ටිකක් වයලම් ස්වාමීන් වහන්සේට පින්ඩ පාති දෙෙනවාගේ අපේ බට්ටිකක් දුග එක්ටද දෙනවාගේ උහසට පුළුවන් තමන්ගේ මස්ටික කපල උයල ද දෙන්න හිස කපලා දන් දෙන්න ඇස් උගොල්ලා දන් දෙන්න තමන්ට මේ දේවල් කර හැකි මේ ශරීරාවයාව දන් දෙන්න ළුවන් අපිහට කම දෙෙනවාගේ ජීවිතය දන් දෙන්නට පුළුවන් සමහර සිංහ ව්‍යාග්‍රාධීන්ට මුළලු කෑම තියාා කර වු කුසගෙන නිවන්නට සහර ජීවිතවලදී රාජ්‍ය අතහරලා මුළු ජීවිතම කැපකිරමින් වහල් භාවිට අනුගේ පත්වනවා එ ජීවිත පරිත්‍යයාගේ හරියට අපි පොඩි පොඩි මුදල් වේදන් කරන්න වගේ අඟ පසග ජීවිතාම්බු දරුවන් රාජ්‍ය සියල්ල දන් දෙන්නෙන පුුවන් යම් කෙනෙක්ට ඒතරං හැකියාවක් දන්නන්න පුළුවන ජීවිතය ගියත් සිල් කඩන්නන්නේෙනි අතායි කැපොවත් සිල් කඩන්නේෙන ොන ප්‍රශ්නාවත් සීලයා ක්න ඒයි අතහරරින්නට පුළුවන්. එනිසාම් මතකතියාගන්න සීලය කියනේ ප්‍රබලත්වය තීරණය වෙන්නේ කොතර දන්දන්නට පුළුවන්ද අතහරින්නට පුළුවන්ද කියනක මතයි. ඒවගේ බලන් නෙක්කම් මේ නෙක්කම් මේ පුරණ කොටට පැවිදි වෙන කොට සියල් අතහරන්නට ඕනි අබු දරුවෝ ඒවාගේම දෙමාපියන් ඥාතත මිත්‍රාදීන් පස්තු සම්භාර අතහරන්නට ඕනි. මේක අතහරගන්නට බැරිනම් පැවිදිට බෑ. ධ්‍යාන වඩනවා නෙක්කම් මේ පුරණය කරනවා වසෙන්. න්ටසිල්ලාද සමාදංන් වෙනවානං ඒ දවසිද සිින්දුවහන්නට විනෝද වෙන්නට සද ලුව ඇ දාරගට ැ ම සපතිං බැහැර වන්නට බ්‍රක් චරිතයෙන් බැරවෙන්නට ඕනි පචකාමෙන් බැහර වෙන්නට ඕනි තාරන්න පුළුවන් කිනාට විතරයි නෙක්කම්ම ශීසි සීරකින්න ලුවන්ගේ දරුණ පැදි නැගන වරතාද. එනිසා ධානය කොතරම් ප්‍රබලදේ තරමට නෙක්කම්ේ ප්‍රබලයි. ප්‍රඥාව දියුණු කිරීම ගැන හිතන්න සමාරවෙලාට අපිට ප්‍රඥාව දියුණු කරන්න තමන්ගේ කාරය මැත්තකට තියලා මස්්‍රනය කරන්න වෙන පන්ති වලට සසාභග වන්න වෙනවා ස්වාමින්න් වහසසිල සම්මක වන්නට යන්නට වෙනවා වි දර්ශනාවගන්නට වෙනවා ඇැයි ඒ කාලයේ අපිට පුළුවන් නේද ආයෝජනයක් කරන්න ඒ කාලයේ පුළුවන් නේද අපට ධනේ උපයන්නට ස්ොයන් යොදන්නට අපිට මතකයි එක අවස්ථාවකදී එක්තරා මහත්මඒ තාමත් ඒ මහත්ම අතා මුලන්ුවෙන් ධර්ම දන පුද්ගලේ කැඩාාව ද දොස් මහත් ක න ව ලො මන්හන්ස ගැටවා. මාසයක් මැවිල්ල ධර්ම කරුණු ඉගෙන ගන්නවා. ඒ වෙලා අපි අපේ දෙමාපිියෝ සමග ලොකුසායන සහම්වෙන්න ගිය වෙලාවක එතුම අප පේතුමාට කියනවා මානෙකට කියනවා නෙවෙයි මේ ධර්මය වැදගත්ගම පෙන්න්නන්නේ මම කියන්නේ. මට මේ මාසේ කැනඩාව හිටය නං මෙච්චල ඩොල් ප්‍රමාණයක් කුපියාට පුලුවන්. නමුත් මට ඊට වඩා අභිධර්ම පිටකේ තියන ගැමුරු කරුණ දැන ැනීම වැදගත්. එනි සම මෙසිියල් අතහැරල මේ ප්‍රඥාව දියුණු කරන්නවා. පින්ගතුනි. ප්‍රඥාය වටිනාකම දැනගත්තත් ඒ තමන්ට ලැබෙන්න්න තින ලාබ අතහරින්න බැරිනම්. අපිට ප්‍රඥාව දියුණු කරන්න බෑ නැ උදාහරණයට හිතන්න වටිනා ධර්ම දේශනාවක් යන ඒ වෙලාම රූපවානි නාලිකාවක තමන් කැමතිම නාටිය යනවා. චිත්‍රපටිය යනවා අද කාලං අපිට අරවිය ෙකෝඩ් කරලා පස්සෙ බලන්න පුළුවන්. නැමුත් හිතන්න මේ දෙකම එක වෙලාව යන්න එක අතහරන්න වෙනවානම් අපි කල්පනා කරනවා නේද. කක්ද බලන්නේ කියලා බලන්න ක්‍රීඩාවට කැමති කෙනෙන්නම් මැච්චිකක් යනවා ඒවෙලායි වටිනා බනක් යනවා අපි බලනවා ඥානේද වැදගත් අර විනෝදේද වැදගත් මෙතන ජපි කල්පනා කරන්න පටන් ගන්නවා. මේ තමයි තේරුන්ගන්න ප්‍රඥාව දියුණු කරන්නටන අහරන්න පුුවමවෙන්න ඕෝනි කොතෙක් දප අතහරන්නේ ඒ තර අපිට ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් එනිසා මහා බෝධි සත්වර සියලූ ජීවිත අඟ පස්ස ගතහර නිසා මොන්න කැප කිරීම කරලා නමුත් ප්‍රඥාව දනුරන්නක පෙළිෙන දහම්සොල රජරුවන්ට සක්කරය කිවන යක්ෂවේශයෙන් ඇවිල්ලා මගේ මොකේට පරිනකොට ගල් පරවතිෙන් වැටනකොට මම් බන කියන්න ගාතාව එචරයි හන් හම්බේ ැබේ මට ආහාරයක් වන්නට ඕනි. ආශ්චර්යයක් ජීවිතය පරිත්‍යාග කරා තපපර ගානකට බණි කැන්න මොකද කල්පනාරමේ බන හු ැතැම ජීවිත වැඩක් නෑ ඒතරම් ප්‍රඥාාවට වටිනා කමක් දුන්න මුත් අමගේ ජීවිතයට ඒතරම් මටිනාකමක් දුන්නේ නේ. අන්න පින්ගතුනි ඒහෙම හැකියාවක් ලැබුණේ. හරියට අපි ආහාර පාන බෙදනවා වගේ. ඇඳුම් පැළදු බෙදනවා වගේ අතහැරපු දාාපු කුුණු ද්‍රව විසි කරන්න වගේ උනාාසිර පුළුවන් මේ ජීවිතය අංගපසගාදී අනිත්තයටට පරිත්‍යයාාග කරලා කරලා මේ ජීවිතයට වඩා වැදගත් ප්‍රඥාව. අන්න පැන්න යක්ෂමකේට සක්වයා බේරගත්තා නමුත් ඒ පරිත්‍යගේ සිද්ධර ඔො ොයිවිදියට පින්ගොතුන. ඉවසීම වීරිය සත්‍යවාදී බව මේ සියල්ලක්ම ගැම්බුරෙන් පූර්ණය කරන්නට ඕනෙනං අතහරින්නට පුළාමවෙන්න ඕනනි. අත හැරීම ප්‍රගුණ කරන ප්‍රබලම ගුණය නැත්තං ක්‍රියාව තමයි ධානය. ඒනිසා තමයි දාානය මුලට එන්නේ. බෝසතාන වවා ධදිෂ්ා කරනවා මේ ධදානයම මුලින්ම අධිෂ්ඨාන කරගත යුතුයි. මතගතියාගන්න නියත විවරණ ලබන මුල් ගමනාආරම්භ වනෙත් ජීවිත පරිත්‍යයාගේකින්. බුදවෙෙන්න්නට කලින් අවසාන මනුසාත්න භාවයක් අවසන් කරේ සත්වරක් මහාප්‍රථවිය කම්පා කරමින් දන්දීලා. මහාබෝධිසත්්‍යවරේක් පු වැඩිපොරම පුරණ පාරමිතාව තමයි. දාන පාරමිතාව. දානය දෙන්නට දෙන්නට දානය තමයි පින්ගතුන සියලු ආධ්‍යාත්මික ගුණවල පදනම කොතෙක් දන් දෙන්න පුළුවන්ද. ඒ තරමට ගුණධරම දියුණු කරන්නට පුළුවන්. ඊළඟට මාතතුෘකාවේම ැබවුව ඒ පාටය. හන්ද බුද්ධ කරේ ධම්මේ විතිනාමි තෝචිතෝ උද්ධන් අදෝ දසදිසා යාවතා ධම්මධාතුයා බුද්ධකාරක ධර්මයන් සොයමින් එහෙමහෙ උඩ යට සරස දසදිසා අභිංඥාවෙන් නිරීක්ෂණය කරමින් යම්තාක් ලෝක ධාතෝ පවතිී නම් ඒ තාක් මම නිරීක්ෂණය කළ විතිනන්තෝ තදා දක්කින් පටමං දාන පාරමින්. පුබ්බේකේහි මහේ සීහි අනුචින්නං මහා පතන්.ඒ මහා බෝසධාණන් වහන්සේ දුටුවා දාන පාරමිතයි පලවිනිියක. ඇති මෙතැනි කෙරෙක්ට හිතන්න පපුොන ඇයි දානය මුලට ගත්තේ සීරේ ගැන හිතුවේ නැත්තේ නැත නක්කම් හිතනේ ොකද උන්හස මුලින්ම්ම හිතුවේ නිෙක්කම් මේ කරන්න ඕනේ කියනි. ට පස්සන දානේ දුන්නන්නේ එ යනකොට ේටික අතහැරල යන්න ෝන කියලා මුලින්ම්ම කල්පනකර ගගේ ර නක නි එකක්කම මුලටාව නැතියයි බලන්න පංගත්තුන තන පේතුව අක්තිබුණා. අර ම කිව වගේ දානතමයි මුලටාව සියලු අධ්‍යාත්මක ගුණයන්ගේ පදනම දානයනිස. එක කිවවේ විචි නන්ත තදා දක්කින්, පටමං දාන පාරමින්, ම එදා දුටවා මුලින්ම දාන පාරමිතාවවත්තමයි මේ ගමන මුල. පුබ්බකෙහි මහේසිහි. නුචින්නං හා පතං මේ ධාන පාරමිතාව නැමැති ගුණේ තමයි පූර්භාබෝධිසත්වවරුතුන් ප්‍රගුණ කරපු පළවෙනි මහා පතය මාර්ගය බුද්ධකාරක ධර්මය බුද්ධත්වයට මාර්ගය ඉමංතුවන් පට මංතාව දල්හංකත්මා සමාදිය ධානපාර මිතං ගච්චං අදිී බෝධං පත්තු මිච්චස ඉට තමන් අධිශ්ානක අවවාධ කරගත්තා. ේද තාපසය සම්මා සබුද්ධත්වයට පත්වන්නට බලාපොරොත්තු වෙනවානම්. යදිී බෝධං පත්තු மிිච්චති බෝධයට පත්ට කැමතිනම්. ින් ධන පාරமிිතං ගච්ச்சං ධන පාරමිතාවට යමින් දාන පාරමිතාවට යමින් මේදෙ කළ යුතුයි. ඒනිසා පටමන්තාව, දල්හංකත්වා සමාධිය ධානපාරමිතන් ගච්චං. මේ ධානපාරමිතාවට යමින් සමාධංව ඒ පුරදු කරමින් මේ දානපාරමිතාව දැඩිස්සේ අධිෂ්ඨාන කර ගන්නටේ කියලා තමන් අදිිෂ්ඨාන කරගත්තා. මේ තමයි පළවිනි බුද්ධකාරක ධර්මය හො ප හැටි උපමාවක් හිතුවා. යම්සේ අතුර පිරිච්ච කලයක් යටිකුරු කරාම බින්දුුවක්කත් ඉතිරි නවී සල්ලියට ගලා යන්න වගේ. මා සන්තක මාගේ ජීවිතය සන්තග, සවිඤ්ඥාන කවිඤ්ඥානක සියලු වස්තුන්. අඟපසඟ දරුවන් අඹු දරුවන් ඒවාගේ රාජ්‍ය, ජීවිතය, ධනධාන්‍යය මෙසියල්ලක්ම කිසිදු බලාපොරොත්තුවකින් තොරව මම දන් දෙන්නේ මී කියල අධිෂ්ඨාන කරා. ඊළඟට නිරේක්ෂණය කරනකොට දටුවා දෙවැනි ගුණේ තමයි සීලය. මොකද හේතුව සීලේ තමයි ආධ්‍යාත්මික ගුණවල තියෙන ඊළඟ පදනම. සීලේ නැත්තැන් සමාධයක් නෑ. දනතම් ප්‍රඥාාවන සීලේ තුරව වික්ෂිප්තයි මොන්න ගුණ ධර්මය වනත් ප්‍රගුණ කරන්නට හරි අපහසොයි. සීලේ තමයි ශාන්ත භාවය සිත සසු භාවය ඇති කරවන හේතුව. සීලේ රකින්නට අතහහින්න පුරුවන්ග ටොනි සීරේ රකින්නට නං අතහැරීමක් හිතේ තියනෙටවන නිසා දානය මූලිකයි. නමුත් සීයේ තමයි අ සීල අධ්‍යාමක ගුණන්ට ආසන්නම කාරනාව. එනිසා දෙවුණුව සීලයේ සමාද වුණ සලේ අධිෂ්ඨාන කර එවගේ සීලය සමාදන් වෙනකොට තමයි අපිට කාම සම්පත්ව අතහරන්න පුළුවන් වන්නේ සංවරයක් ඇතිවන්නේ. එනිසා සීලේ අදිිෂ්ඨාන කරගත්තා අල්පනා කර උපමාවක් හරියට චමරී කියන ඒමවා තමන්ගේ වල්ගේ ගාකත්තක පැටිල්ලා තියෙන කොට වන සතුම් ඇවිල කන්නට පුළුවන් වැද්දන්ට අහුවෙන්ට පුළුවන් නමුත් කවදාවත් ජීවිතය නැති වනත් තමන්ගේ වල්ගේ කඩාගන්නනේ නිසා ගහකකාත්තක පැටල්ලලා නොට වල්ගේ වල්ගේ නොඩා ගිෙන නිස්සබ්ද ඉන්නවා අනිත් සත්වයිල කාලගියත්. මේ වගේ මොන ප්‍රශ්නයාවත් ජීවිත ගැටලුවක්කාවත් මගේ සීලේ නොබිද ආරක්ෂා කර ගනිමී කියලා සීල පාරමිතතා අධිෂ්ඨාන කරා. ඊලා නිරේක්ෂණය කොළ දුරක් නෙක්කම පාරමිතාව. කාමේ අතාහරි නැතු මේ මොකත් කරන්නට බෑ ප්‍රඥාවක් දියුණු කරන්නට බෑ සමාධයක් දියුණු කරන්නට බෑ. ඒ නිසා සීලේට අමතරව අධිෂ්ඨාන කරා නයිශ් කරම්ය. තමයි කාම සම්පත් අතහැරීම. ගීගදර ඉන්න අනං අටසිල් ලාදිය කලින් කරට සමාදංවීම. ්‍යාන භාාවන වැඩීම හමනත්තන් ගී සපත් තැහැල පැදිවීම. මේ සියල්ල කාම සම්පත් විතින්විිට තරමින් තරම හෝ ොනත සම්පූර්ණයෙන් හෝ අතැහැරීම තමයි බෝධි සම්භාර පුරීමට තියන ප්‍රධානතම සාධකයක්. ඒකනි සමේද පස තිතුවේ, ගැමර ධර්මය අබෝධ කරන්න බෑ ගීීම ඉදල කියල තමයි ග ජීවිතය අතහැරි ේශ්ක්‍රම පරුවේ. ඇති අධිෂ්ාන කරගන්නවා. යම්ේ බන්ධනාගාරයක හිරවෙච්ච පුරුසේක්. බන්ධනා ාරිී මිදෙන්න්නට ඕනේ කියන නිතර දිදර කල්පනා කරන්න වගේ. බන්ධනා ගාරයෙන් මිඳහීම කැමති වන්නාසේ. බන්ධනා ගඩ අකමැති වන්නාසේ. මේ භව සංසාරයෙන් මිදිලා මේ සසරෙන් එතරවෙන්නට ඕන කියන යිස්ක්‍රමය ආධ්‍යහාසය මමාතුළ තියෙන්න්නට ඕනි. ගීව හිටියත් පැවැදිව හිටියත් මේ භවය බන්ධනාගාරයක් දෙස දැකලා මේ භවෙන් මිදෙන්න්නට ඕනේ කියන හිත නැවත නැවත දියුණු කරමින්. ඉඳලායි අටසිල්ලාදිය සමාධන් වීමත් ඒ වගේම ධ්‍යයානාදී ගුණධර්ම දෙදියුණු කිරීමත් කලින් කළට සියල් අතහැලා පැවිදිවීමත් කියන මේ ගුණධර්ම පූරණය කළ යුතුයි කියලා අධිෂ්ඨාන කරගත්තා ඊනඟට කල්පනා කරනකොට දෙොටවා ඊළඟ ගුණේ ප්‍රඥාව මොකද දානෙන් අතහැරීම නිසා සීලාදී ගුණධර්ම ප්‍රගුණ කරන්නයට පදනමක් දාගත්තා සීලේ තියෙනකොට තමයි අපි සංවර වෙලා අපිට හොඳ ීරනාදිය ගන්නට තරම් මනස නිරවල් වෙන්නේ ක්ෂිපත ොවන්නේ නයිස්ක්‍රම් ඒවගේ මනිත් ගුරධර්මුවල්ට පදනමක්දා ගත්තේ හරියට බීජ වැවෙන්නට පොළොවක් සකස් කරා වගේ නයිස්ක්‍රම්මන් කාම අතහරන්නට බැරිනං කොච්චද මොන ඥානයේ තිබුණත් මොනබෝධය තිබුුණත් මේක අතහැර ගන්නට බැරිනං කාමේ අතහැ නයිස්ක්‍රම්මය කරන්නට බැරිනම් කාම සිතිවල බැරට ැරිනම් මොත් කර ගන්නට නිසා නිශක්්‍රම දග. ඊළඟට මේ ගමන් මාර්ගේ යන්නට තියන ප්‍රඥාවං හරි තීරණ ගන්නට ඕනි ැ කොල ුත්තෙ කුමක්ද නොකළ යුත්්‍යෙ කුමක්ද දිුණු කරයුත්තෙකුමක්ද අඩුවෙන්න්තියනෙ මොකක්දදාදී ලෙසට ගුණ ධර්ම පිළිබඳ පවා. ධර්ම මාර්ගයේ බෝධි සත්ත මාර්ග ගැන ඒවගේ අආවබෝධ කරන්නට තිය අනාත්ම ධර්මය අනිත්්‍ය ධර්මය දුක්ක ධර්මය නිර්වාණ ධාතුව පිළිබඳව හාත්පස තේරුම් ගැනීම අන්න අයට තමන් අආවබෝධ කර ධර්මය තේරුම් කරදීමට තරම් ගුණේ දියුණු කිරීම. ආචාරවරයෝකින් තොරව නමුත් ධර්මය අවබෝධ රීම තරන් ශක්තිවන්ත හිතක් සකස්කරගනි මේ සියල්ල කරන්නු ප්‍රඥාවෙන්. එනිසා ප්‍රඥාපාරමවිත අධිෂ්ඨාන කරගත්තා කොම දුපමාව කල්පනා කර යම්සේ සපදාන චාරී භික්‍ෂුවක් ගේ පිළිවෙලෙන් පිණුසුඟා වඩින භික්ෂුවක් දනවත් කොළවත් බේදයකින් තොරව පිළිවෙනි හම නිවසකට වැඩම කරමින් දානය පිළිරගෙන වලදන්න වගේ යම්තැන ැගත්ොත් නමතේ වැඩ සිටනවා කිය කුලයක්ක් සලකන්න නැතුව වයසක් සලකන්න නැතුව ස්ත්‍රීපුරුස ේදයක් සලකන්න නැතුව ඒ උත්තමයාාව වෙත ගිහිල්ලා ඒ ධර්මය කරුණ ඉගෙනගෙන ප්‍රඥාව දියුණු කර ගන්නේ මී කියල අදිෂ්ඨාන කරගත්තා ප්‍රඥාපහරමිතාව ඊළඟට මේ නිවැරදි තීරණ ගත්තත් අපිට තියනට ඕනේ තන්ගත්ත තීරණයේ දිගින් දිගර යන්නට තරම් පාකරම වීරයක් අතහරෙන් නැති බවක් වරිය කියලා කියන්නේ තමන් පටන්ගත්ත යහපත් ක්‍රියාවන් අතහරි නැතුව දිගෙන් දිගට පවත්වන කුසල බලය. අධිෂ්ඨාන කර ගත්තා. යම්සේ සිංහරාජයෙක් සතර ඉරයාපතේම. තමන්ගේ වීරී අතහරින්නෑ. තමන්ගේ තේජස අතහරිනෑ. තමන් සිද්ධ කරන තමන්ගේ තියන චාරිත්‍රදයත මන්ගේ ඒ හුරුපුරුදු සි අතාහින් නැතුව සිංහ ලීලාම් පවත්වන්න සේ. කු සල ධර්ම විශයහි පසු නොබටින වීරියකින් කටයුතු කරන්න නෙමී කියලා දැඩි අදිිෂ්ඨාන කරගත්තා. වීරියෙන් කටයුතු කරන්න ඉදිරියට යනකොට බෝදුක්කම් කටලු යසන්නට ඕනි මිදදරාගන්නට ඕනි නිවැරදි තීරණයේ ප්‍රඥාවෙන් ගත්තත් වීරයෙන් කටයුතු කරගෙන ගියත් අපි පසුබට වෙනවා කරදර එනකොට දෝසාරෝපන එනකොට කායික මානසික පීඩායනකොට අනේකට හොඳ ඉවසීම තින ඕනි ඉවසීම නැත්තම් මේ ගමන යන්නට බ. ඒ වගේ මහා දුර ගමනක්. සාරා සංකයහි කල්ප ලක්ෂයක්ම යන්නට ඕනි මේ ගමන. කොතරම් නම් ොහො වසීමක් තිෙන්න්නට ඕනිද. කොතරන්න ම් පරිත්‍යයා කරන්නට ඕනිද. ඒ වෙලා වෙදීම මේ කිපෙනවා නම් කලබල වෙනවා නම් මේ ගමන යන්නට බෑ. එ අධිෂ්ඨාන කරගත්තා. යම් සේ මහාප්‍රථවයට. මිනිස්සු කෙල ගහනවා සෙමසටු දානවා මළමුත්‍ර පහ කරනවා කොටනවා පොළවට හානිකරනවා. පොළව හාරණවා මොනදේ සිද්ධ කරත් මහාපෘතිවියයට. සිදු දේසයක් ඇති කර ගන්න කවර සත්වයක් මනුස්සය කෙරෙවත් කිසිුදු සත්වයක් කරෙහිවත් ඒ වගේ මා කෙරෙහි මාගේ හිතවත්්‍යයන් කෙරෙහි මාගේ වස්තුව කෙරෙහි අමුදරුවන් කෙරෙහි කවරකු කෙරෙහි නමුන් ඒ අපරාධාී සිද්ධ කරන පුද්ගලයන් කෙරෙහි දේසය ඇතිකර ගන්න නැහැ ඒ සියල්ල විදරා ගන්න වාක අධිෂ්ාන කර ඒක කියන්නන්නේ තමන්ගේ ඥාති වර්ගයාට කරදරනව නිකං ඉන්නවා කියනෙ ෙවෙ ඒ ඇංවලද දමගේ අම්මු දරුවන් ාතිතමත්‍රාද ආක් කරනවා මුත් හිතේ දේයක්ක් නැතුව සමහරවස්ථාව වලද මොනුවත් කරගන්නට දෙයක් නැති අවස්ථාව වද නිස් සබ්දවේද වසාගන්න හටක් ශන්තිවාදී තා පපසය වගේ. එනිසා කිසිම කරුණක් නිසා ම නොකි පෙමීම මහා පරතිවය මෙන් ඉවසීම දියුණුක ග ි දිි්ාන කර ොකද ඉවසීම ැතවම ගමන න්නට බෑ. ඊළඟට දෙටවා වැදගත්ම පාරමිතාව සත්‍ය පාරමිතාව. බුදුවෙන කොට අවබෝධ කරනේ ලෝක සත්්‍යය. ලෝක සත්‍ය අආබෝධ කරනවා නං. ම කර්ම විසයහි දක්සෙක් ලෙස තේරුම් ගර්තා මම අන්න රවැට්පිය යුතුනෑ. අන්න අයට සත්‍යම ප්‍රකාශකරයුතු යම් පොරොන්දුවක් ති කියලාානන් ඒගේ ඉෂ් කළ යුතුයි. මේ සත්‍යයම උපයෝගී කරගෙනයි මේ ගමන ආයුත්තේ. හරියට හිස උඩට හෙනයක් ගැහුවත්. මොන ගැරදු ගැටලුව ආවත් මේ සත්‍යය අතහරින්න නැහැ සත්‍යයම පිහිටා සිටිනවා කියලා දැඩිවා අධිෂ්ඨාන කරගත්තා සත්‍ය පාරමිතාව. ඊළඟට සත්්‍යේ පිටා කටයුතු කරත් මේ අදිිෂ්ඨානෙක් මේ තමන් ඇතිකර ගත්ත අදිිෂ්ානෙක් බැහැරනොවයතුයි. මා මේරු පර්වතය වගේ නිශ්චල වහතුයි. යම් දෙයක් පටන්ගත්ත නං යම් අධිෂ්ඨානයක් පහිටවා ගත්ත නං ඒදේ අවසන් නොකර ඒ කෘත්තේ නිමාකර නෑැකිල දැඩි අිෂ්ඨානති වියතුයි. එනිස අධි්ානය අවශ්‍යයි මේ බද්ධත්වය සඳහා. අධිෂ්ඨාන පාර්මිතාව, ම අධෂ්ාන කරගත්තා හරියට සතර දෙකින් හමන මහා සුළගග පවා මහා මේරු පරවතය බඳු පර්වත නොසල්වේ සිටිසේ මොන ප්‍රශ්න ාවත් චිත්ත පීඩා ආාවත් තමන් ගත්ත තීරණයෙහි නිවැරදි තීරණයහි නොසල්වී සිටිනවා කියන අධිෂ්ටානය මම පීටනවා කියලා තමන් නැවත් අධි්ාන කරගත්තා මෙතම අධිෂ්ඨාන පර්මිතාව සමාදං වුව හැට. අර්තේමීය පණ්ඩිත ජාතයේ දී තමන්ගේ අධිෂ්ඨානය තිබුණේ හොමරි දරින් බැහරෙනවා කියලා. අවුරුදු දසයක් ඇවිදිින් නැතුව. ඒ තැනව මලමුත්‍ර පහකරමින් කතාාරන නතු හිට පුදුම අධිෂ්ඨානයෙන් මොන තරම් බලවත් හිතක්ද. රාජ සම්පත් විනිින්නැතිර කුමාරේක්. නයිෂ්කම්ේ වටිනාකම දැක්කා. පාපේට බයිදටවා මේ පාප පාපේ මිදෙන්න්නට සතරපායි දට තමන් රාජ සම්පත් අතහරන්න හිතුව. තම තමන්ට තේරුනා තමන්ට හිතනා. ඒ අන්න ෑම රාජ්‍යතය ලබවන රජග දෙදකින් අම්මල් තාතල කැමතිවෙෙනනෑ සමකට උපයක්හයන්නට ඕනේ කියලා තමයි අධිෂ්ඨානයෙන් හිටියේ අවුරුදු දාසයක් මධිෂ්ානය අත දරුවාකාරල කොතරම් නම් ලවත්හිතක්ද. අපිට කරන්නටය හිතන්වත් පුළුවන්ද. මේ තමයි බෝධි සත්ව හිත අවසාරන දවසේදී තාත්තා පනපිටින් වලනට අනදුන්නනේ. අම්ම වෙලා ළඟට ඇවිල් අඩට කිව න එපුතේ ම දන්නවා මට කතා කරන්න පුළුවන්. මං වෙනුවෙන් කතා කරන්න කියෙලා ඉන්ඩල්ලා ේලලා බෝසන වහන් හිත ැඩිකර ගත්තා අම්මගේ දුක දරන්න අමාරුවෙන පුතෙක්ට නොත් හිත අධිෂ්ඨාන කර ගත්තා ටස අරගෙන යනකොට බිම පෙරලි පෙරලි අඩනවා හිතුනා පපුුව පැල්ල මැරෙන්න්න පුළුවන් දැන්ක් ැබයි කල්පනා කරා ම අධිෂ්ානයඇත හැරියෝතුන් බුදුවෙන්නට බෑ. අද මේවෙලා දුකෙන් මැරි ලගියත් මගේ මෞතුමියය අනාගතයේ බුදු වන දවසට මට පුළුවන් මෙතුමියය පවා මේ සෝක ගින්න සම්පූර්යෙන් බුදුුවන්නට එතරකවන්න ලන්න බෝධි සත්වරු දුර හිතන්නේ මේ ළඟවෙන සිද්ධි ගැනෙවෙයි. මහා පැතරෙන හිතක් එක පතාක හිතක් දැවන්ත හිතක් අධිෂ්ඨානය නිසා නොසැල්ලන හිතක් ඊනාට කල්පනා කරනවා මේ බුද්ධකාරක ධර්මය ගමන් කරන්න බොහෝ කම් කටලු විදිනයට සිද්ධ වෙනවා ඕනම කෙනෙක්ට ඕනම කෙනෙක්ගේ විශිෂ්ට කෘතියක් සිද්ධ කරන්නේ යනවා නං කම් කටලු ආද ඉ වසගෙන දැන්නට වෙන්නේ ස්ුව එක ගන දුරු කරන්නටබෙනවා ඒවගේම බෝ අයගේ උපකාරපවා ගන්නටබෙනවා ඒ සඳහා මෛත්‍රී සි ත නඕ කිම දකින් කිපන්න හොඳනෑ කිපෙනවා කියලා කියන්නේ කිසිියලු ගුණ ධර්ම අපෙන් නතිවෙන එකයි හරියටමස් වතුර කියන එක පාප පුද්ගලයා කෙරෙහිත් සත්පුු සයා කෙරෙහිත් සිල්ල සමන ගෙන දෙන්නේ වතුර දැන් ගගෙති න වතුර පාප මනස්සේ කාවක කර රත්වෙන් නෑන ඒවගේම සත්පුරු සෙක් කාව කියලා වැඩිපුර සිල් වෙන් ෑන හැම දිනාටම එකම සිසහරස ලබා දෙෙන. ඒ වගේ තමයි මේ බෝධිසත්ව චරිියාව දියුණු කරන කොට තමන්ට කරදර කරනට පවා පිහිට වෙන්නට ඕනි. දේව දත්තර පවා පිහිට වනානේ පසේ බුදු වෙන්නට ඒවගේ චබ්ගගේ භික්ෂූන් වහසරට පවා ඒ මහනකමේ ඉඳලා මුරධර්ම ප්‍රගණ කරන්නයට පිහිට වුණනිේ ඒ මෛත්‍රිය නිසා අන්න අගේ සැප කැමති බව තමන්ට හානි කරන තමන්ගේ ශාසනට හානි කරන කෙනාට පවා සම මෛත්‍රී හිත පැවැත්තුවා. ඒ මෛත්‍රිය නැතුව බුදු වෙන්න බෑ නැව බුදුනාානන්ක් තෙරමකුත් නෑ. ඒනිසා අධිෂ්ඨාන කරගත්තා සිසිල් වතුර වගේ හැම කෙන කෙරෙීම සමාන මෛත්‍රිය පතරෝනවා කිය මෛත්‍රී අධිෂ්ඨාන කරගත්තා. ඊළඟට මේ ගමන්මාරගේයනකොට මධ්‍යස්ත භවතියෙන්න්නට ඕනි. ඒ පෙට්‍ර නැවරට බුද්ක් බුදුරාන් වහන්සේ කියළලෙන බුදුවරෙක් කියල කියන්න පියන් පිවත්තු දවාකාර මධ්‍යස්ත උත්තමි. ඒ විසේම උහසේගේ චරිතතා දකින කොටේ මධ්‍යස්ත භව අපිට පැදිල වනවා දැ විනිේ පිට කෙනන සමහර ප්‍රවෘත්තිය හවාම සමහට අපේ එඟ පවා කිරි පොලා යනවා අපිට පවා හිරිකතව අවස්ථායනවා දවේශය ඇවිස්සෙනවා සමහර භික්ෂූන් වහසේලා මිනිස්සු ඝාතනය කරලා තියෙනවා සමහර භික්‍ෂූන් වහන්සේලා ළමා අපචාර සිද්ධ කරලා තියනවා නමුත් ඒ සෑම් අවස්ථාවකම ඒ නිවැරදි තීරණය ලබාදනවා ඒවගේම ඒ භික්ෂන් වහන්සල තමන්ගේ වරද නිවැරදි කර ගත්තා නම් ඔවුන්ට ප්‍රසංසාාවවසිද්ධ කරනවා. හරිට මහාපෘතිතුවී වගේ මහාප්‍රතිවියට කෙල සෙම්සොටු දැම්මත් පහර දුන්නත් කෙටුවත් උදැලුවලින් පහර දුන්නත් ඒවාගේම මල් පූජාකරත් වන්දනාකරත් ඒ මහාපෘතුවිය වෙනසක් නෑ. හැම දෙනාටම සමානසිත පවත් සමානව සලකනවා. ඒ වගේ තමයි බුදුවරෙක් කියලා කියන්නේ වරදින නිග්‍රහ කරනවා. රිදේ ප්‍රසන්සාරන දගල ප්‍රතිබදව වන වේ ගුණට ඒවගේ හැම දෙනාටම සමානහිත පවත්තනවා නිවැරිදිදේ තීරණය ගන්න උදාහරණයකට තමන්ගේ පියතුමා නිර්මාණය කරපු නග්‍රෝධා රාමේ වාසය කරපු කාලය ඇයි ඒවගේම සැවැත් නුවර වාසයකරපු කාලය යි බලන්නකු අර්ථයක් සිද්ධ වෙනවා නම් ඒ තැයි උන්හසල වාසය කරන්නේ කාඩ ෆෙවරිසම් කියක නෑ එකක පැත්තද අදන්නේ නෑ හරිදේ සිද්ඩ කරනවා මධ්‍යස්ථයි කොච්චර දානාඩීදයෙන් සංග්‍රා කරාත්න් ඒවා කරේ ඇලීමක් නෑ කොච්චර නිග්‍රා කරා ඒවට ගැටීමක් නෑ. අ වසල සත්‍ර දේශනා කරන කොට කිවනේ තිට්ටේව මු්ඩ තිට්ව වසලක කියලා වසලයා වසලයා කියලා බැන්න. ඒහම ගැන්න කියලා හිතේ කහාටක්කිතරි වන්නේ නෑ සමහර මිනිස්සු ප්‍රසංසා කරනවා. හෙම කරා කියලා ඔවුන්ට වැඩිපුරනු ග්‍රහ දැක්වීම කුත් නෑ. මෙතැ මධ්‍යස්ත භාවය. ඒවගේම ඒ අවස්ථාවකදී. සබගිය භික්ෂන් වහන්සේ නමක් නිවසකට වැඩම කරපු වෙලාවි දානෙකට ඒ කුඩා දැරවියක් හැඳග හිටියා මෙතුමාගේ රාගය ඇවිස්සි ලමුකද කරේ රාගසිතෙන්ඒ දැරිවියගේ යෝනි මාර්ගයට ඇඟිල ප්‍රවේශ කරා ඉතාම බරපතල පහත් නින්දිත ක්‍රියාවක් දැරවිය මර මිය ගියා මිනිස්සු පහරදුන්න නෑ භික්ෂුවක් ින් අත හැරිය නැවන ආරමට ආවා ඒලාවි බුදුරාන්ිට හෙම ුණනානම් කොච්චරනම් පිකුලත්ද දේශයද කොම හැසිරේද බුදරුවෝ ඉතින මධ්‍යස්ත භාය බලන්න. නිග්‍රහ කරා ඇයි වගේ වැඩක් කරේ මහ පත්ක්‍රියාවක් ඒක ේ දුපදස්තීල තියනෙ බැන්න ඒ කරුණ එකන්න බැන්න කියලගෙන දේශයෙන් ෙවෙයි. ඒ දොස්තිවා ඉට පස්ස කරුණ එනකොට මධ්‍යස්ථ භාය බලන්න තමන් පන්නම විනේසිික්සාපදේ හැටියට තිබුණේ රාගහිතන රාගහිතෙන් වැරදිා මියගිය. කාසකර කාන්තාවක් ක්‍රරාජීතෙන් ස්පරස කිරමිස සංගාජි සේසුන පරාජික වුනේනෑ. බලන්න පින්ගතුන අරත්තරං සමාජ පීරනයක් එල්ලවෙන අවස්ථාවක්. සමාජයේ කොච්චර දෙනා බනින්නට ඇද බුදුරජාණ වහසේ පවා බලන්නට ඇති. කොච්චරනම් නිින්දහාවක් අපට එනවද. අපේ අපතර පිරිසක් අතර හෙම දෙයක් ුණානං අපිට මිනිස්සු දිහා බලන්නට හිතෙන. නමුත් උන්හන්සේගේ ශ්‍රාවකයෙක්ක අතින් වනේ. ඒ වෙලාවෙදි පවා කලබලවීමක් න උුණදේ වුණනා කෙස්. කෙස් සහිත හිතන් විය හැකි දේවල්. ඒකට නිග්‍රහ කරා. ඒකට දොස්තීවා නමුත් සාසනය ඇතුළේ භක්ෂව සංහා ේක ත පත්වන කිවෙන ගේෙදල සිවරුල්ල ගෙදරන කිල ංාසේදයට පිළියන් කරගෙන නිවැරදි වෙන්න බලන්න කිවරෝ. පින්ගතුනි මේ තමයි හිතාගඩ බැරි මධ්‍යස්ත භාවය. වැරදිදේට විරුද්ධවෙනවා හරිදයට පසංසා කරනවා කිසිම කෙනෙක්ට අතිරේක ඇලීමක් අතිරේ ගැටීමක් ඇති කරගන්නන්නේ. තමයි ධ්‍යස්ස මේ පේක්ක භාවේ නැතුව බුදුුවට බ. හෙම බදදුුණා නං මේ තරම් පිරිසක් පාලනය කරන්නට බෑ. මේ තරම් සාර්ථක ලෙස සංග සමාජයේ පිහිට වන්නට බෑ. එනිසා උපේක්ෂාව ඉතාම වැදගත්. බුද්ධ කාරක ධර්ම පුරන කොඩත් එහෙමයි බුදු වනාමත් එහෙමයි. එනිසා අධිෂ්ඨාන කරගත්තා. හරියට මහාපෘථවිය වගේ සත්කාර කරන ගරු කරන නින්දා පහසකන සෑම දෙනාටම පේක්ක වෙම කියලා. මේ විදිර අධිෂ්ඨාන කරගෙන එතුමා ඒ පාරමිතා ධර්මයයක් මුල ඉදම් අගට අගයිම් මුට මැදයිනම් මුලට මුඉම් ැදට මැදඉම් අට අගඉම් මැදට මේ විදි සිය දහස්වර සම්මසනය කරනටගත මෙම නැවත නැවත අධෂ්ඨාන පුරකු සම්මසය කරන කොට අන්නේ සියලු අධිෂ්ඨාන චිත්ත සතානයේ ගැබුණනා චිත්ත සන්තානයේ පිහිටියා ආසේ බහට පත් වනාා ආ ධ්‍යහාසයක් බවට පත්වනා. සසලා තුරුව තිබුණා. ඉන් පසුන්නසේ විවේකසුවෙන් හිමාලයට වැඩම කරලා මේවා සම්මසනය කරමින් තමන්ගේ නයිෂ්කර්මය පාරමිතාව පූර්ණය කළ. ඒ ඇතිවෙච්ච බලය ඒ ඇතිවෙච්ච සන් අධිෂ්ඨාන ශක්තිය අබිනහාරකුසලේ බලය පාරමිතා සම්මසනය කිරීමෙන් ඇතිකර ගත්ත ශක්තිය. එතුමාට උපකාර වනා සාර සංකේය කල්ප ලක්සයක් ඉදිරෙන් ඉදිරියටම ගමන් කරමින් නොනැවති ගමන් කරමින් එතුමාට ධර්මවාර්ගේ ගමන්කොට සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට පූර්ව බලය භවට මේ සියලුම ගුණධරමයෝ මේ සියලු මනසිකාරයෝ ඒවගේම ඒ කුසලයන් හේතුභූත වුණක්. එතැන් පටන් මේ මහා බෝධිසත්ව හිත ඒවගේ මදකතියාගන්නට ඕනි යම්කිසි ධර්මකරුණක් සූත්‍රයක් අපේ ජීවිත එකතු කර ගන්නට ඕනෙ නං. අපේ නාවනි ලොක සාමීන් හස නිතර කියන දෙයක්. න්න නැවත නවත නසි කාර එක සම්මසනය කරන එක. එවදාහරණයකට කරණිය සූත්‍රන ඒ කණීය ධර්ම පහලව අපේ ජීවිත එකතු කරගන්න ටඕනි නම් කළ ේතු වන්නේ. ඒවා නැවත නැවත මෙහි ක එක සමනසි කාර ක එක එම කරනකොට අපේ සිත තුළ ඇතිවෙනවා මේවා මගේ ජීවිත ඇතුළත් කර ගන්න ටෝඕනිකින් අධිෂ්ඨනය ොහරි වරදක් කරන්න එනකොට එක හිවෙලා වලකින බව. න්න අපේ හිත කරණීය ධර්මවල පහිටනවා කරණී ධර්මවා අපේ හිත තුළත් පේයටටන. ඒ දදියට බෝස්තාාණන් වහන්සත් කරේ ඒ ජීවිතයේ පුරාවටම මේ පාරමිතා ධර්මයක් නැවත නැවත සම්මසනය කරමින් අධෂ්ඨාන කරගතම බලවත් ගුණයක් හිත තුළ පිහිටිය. එනිසා මේ දේ මම කරමි මෙ වලකමී කියන එක නැවත න හිත තුොළ කාවද ගන්න. එතකොට ඕනම ගුණයක් දියුණු කරගන්න පුළුව. ඕනම වැදි පුර හරුවක් බලකව ගන්න පුුව සහට නැවත නැවත වෙනවාන්නයට පුළුවන් අඩුපාඩු. ැවත නැොත හිතුලේ ගුුණධර්මය ගේන්න ඒම කරනකොට කාලයක් යැනකොට අපේ හිතස්ථාවර වෙනවා. මේ තමයි පිංගතුනී අප මහා බෝධිස්සථාණන් වහන්සේ බුද්ධත්වයට සඳ ගමන් කරපු ගමන් මාර්ගේ ඒ සුමේදාාත්න භාාවේදී නියත වෙච්ාත්න භාාවේදී අනුගමනය කරපු ක්‍රියාපිළිවෙල. ඒ අවස්ථායිනොදැ පැහැදිලි අපිටේ බෝධි සත්ව හිත කියන එක සුවිශේසේ හිතක්. එතන කතාරපු කරුණු කාරණා කීපයක් ම නැවත කෙ විස් ලේසය කරත්ොත්. ඒතුමාගේ ප්‍රඥා මහිමේ. මුලින්ම නිර්වාණ ධාතුවත් තිබියයුතුයි කියනෙ කාබෝධ වුණා. ඒසන මාර්ග අතිබියයුතුයි කියෙක තේරුම් ගත්තා. ඒමාගගේ ආබෝධ කරගත්ත පුද්ගලෙක් පහළවිය හැකි කියල තෙරුුණ. එවිතරක් නෙවෙයි නිර්වාන ධාතුක් තේෙනවානං ඒවගේම භවය කෙරෙහි කලකිීම ඇතිවෙලා සංවේගේ ඇති වනා ක්මට මෙකට පිළියමක් කරන්නට ඕන කියලා. ප්‍රඥාව ජීවිතයට ප්‍රායෝග ගතුවෙච්චවස්තාව. ඊළඟට ක්‍රියාත්මක වුණා. අතහැර අකාම සම්පත්. ඉට කලින් සියල දදුන්නා දන් දීලා අතහරිය අතහැරල මොකද තාම දැඩි පරිශ්‍රමයකින් කාමය අතහැරලා අභි්ඥාපදවා ගත්තා. උපදවාගෙන තතාගතන් වහන්සේ සම්මුක ච්ච වෙලාවෙදී තමාන්ට නිවන් දකින්න පුළුවන් බව දැන ැන කෙහි කරුණාවෙන් ඒ සියල් කෙල පිඩක්ෂේ අතහැරිය. මේ තමයි කරුණාහිත තිබුණ අවශ්‍ය මොකද මහනඋනේ මේ බවේ මිඳන්නන.ඒවගේම භවය විභවය පෙන්වන ශසුවරය සම්මුකුණනේ දැ සියල්ල හරි. න්න තිබුණයි වෙලායම මේ ගමන අවර කරන්න අහවර කරන්න නමුත් අන්න කරුණා මතුුණා කරුණාවෙන් තමන්ගේ සැපය අත හැරලා අපි කෙරෙ යොමුණ මේ තමයි බධසප්ව හිත ඊළඟට ඒ බෝධිසත්ව හිතේ ඊළඟස භාවය ගමන් මාර්ගය තමන් මොහොයාගත්තා තමන් මොයාගන්න කොට වැරදි මාර්ගහෙවවෙනේ නිවැරදි මාර්ගය මොයාගත්තා දස දිසා බැලවා ුදුවරෙ පට කරගෙනත් මේ ගමන යන්න බැරිබවතරුම් අරගෙන තමන්ගේ චිත්ත සන්තානය දෙස ඇැඹුර වෙලා තමන්ගේ සිතු තුළ මේ ධර්ම තියනට ඕනක අධිෂ්ඨාන කර ගත්තා. මේක සාමාන්‍යෙන් කතා ප්‍රෞෘතියල් ලෙස හැනොට අපි ඒට වැඩගත්කම ලොකු අවධානයක් නොදුන්නට මතක තියාගන්න මේ හැම අවස්ථාවකම අපිට මේ දේ කරන්න වනාානං. අපි කොතරම් නම් අපහස්ථාවට පත්වේ ද. අප කොතරම් නම් ශ්‍රගල් කරයිද. කොතරම් නම් අපි අතරමං වේද. කොතරම්න අපේ හිතට සැකසංක ඇතිවේද. අවිනිශිත භව ඇතිවේද.න මේ බෝධිසත්ව හිතට මේ සියල්ල ඉස්තිරවම පැහැදිරී අතේ ඇදින රේකාවගේ පැහැදිලී. එනිසා මතකතියා ගන නියතවරු ලබන අවස්ථාවේ බෝධිසත්ව හිත අපට හිතාගතන් ොහැකි ශ්‍රේෂ්ටත්වයට පත්වෙච්ච හලතනකට පත්වෙච්ච උතුම් හිතක්. එවන් නීතකින් ආරම්භ කල තමයි බෝධිකාරක ධර්මයන් සාරාසකේය කල්ප ලක්ෂයක් පෙරුම් පොරලා බුද්ධත්වයට පත්වන්නේ. ියතවර බනවස්ථාව තපන හිතාගතන වැැකි සත්ව එක් නම් සාරා සංකය කල්පලක්ෂේ පුරාවට ආහසේ තරුකට පරයන්න ඇැස් දන්දීලා මහාපෘතුවේ පස් පරයන්නට මස් දන්දීලා සාගරයේ ජලය පරයන්නෙන් රුදිරේ දන්දීලා ඒ වගේම මහාමේරුව පරයා ටනු පලන් හිස්දන්දීලා ජීවිත පරිත්‍යයාගෙන් සත්‍ය ආරක්ෂා කරලා රාජ්‍ය පරිත්‍යයාග කරලා ජීවිත පරිත්‍යයාගේෙන් ප්‍රඥාව දියුණු කරලා අංගනාවම් බඳු සුරූපී බිරිඳවල් ඒවගේම රාජ්‍යාතහැරලා පැවිදි වෙලා ජීවිතයෙන් නැති වුුණත් සීලේ ආරක්ෂා කරලා අතපාය කපනකොට පවා තමන් ඉවසීම ප්‍රගුණ කරලා තමන්ට මිත්‍ර ද්‍රෝහිතවයෙන් කරදර කරනකොට පවා තත්ත්වයාට පිහිට වෙලා මහා ක අපි ජාතිකයේදී වගේ මේ වගේ උතුම් ලෙස ජීවිතයෙන් ජීවිතයට ගුණධර්ම පූර්ණය කරගෙන ආවේ අර බෝධි සත්ව හිත බෝධි සත්ව හිතත් අපට හිතා ගත නොයැකි නම් සාරා සංකයේයේ කල්ප ලක්සේදී කියනලද පරිද්හැෙන්. අසාමහන්ත ලෙස ගුණධර්ම ප්‍රගුණ කරලා බුද්ධත්වය ලැබූ අවස්ථාව හිත ගැන කවර කතාද. සම්මා සම්බුධහරේගේ හිත මහාස්චර්ය ඒකට හේතුව බෝධිසත්තු සිතේ තින ආස්්චර්ය භාවේ. එක කියල නිම කරන්නට බෑ. එක දේශනාවක ඉවර කරන්නට බෑ කොච්චද කිවොත් ඇතිවන්නෙත් නෑ. තිඒ නිසා අපින්. සතුරු වෙන්නට ඕනි එවන් වු ශ්‍රේෂ්, උත්තමයෙකුගේ ශාසනයක තමයි අපි මේ ගුණදම්පුරන්නේ මහන දම්පුරන්නේ ප්‍රතිපති ධර්මපූරණය කරන්න.ඒ නිසා අපත් දවසකඋනාන්සේ ගමන්ගත් මාර්ග ගමන්කොට වනාසේ දේශනා කරාවූ නිර්වාණ ධාතුවෙන් සැනසීම මලබන්නට ඕනේ තමතමන්ගේ අභිපතාර්තයන් පරිද්දෙෙන් බුදුුවවෙන්නට කැමති අයි බුද්ධත්වෙන් පසේ බුදුවවෙන්නට කැමතියි ප සේ බුද්ධත්වෙන්. රි දබන්නට කැමතිය අරිහත්වෙන් තානාන්තර ලබන්නට කැමතිය ටානාන්තර වලින් ඒ ධර්ම මාර්ගේ ගමන්කොටඋනාන්සේ කරපු කැපකිරීමට පහාර වසයෙන් අපිත් මේ බව කතරෙන් එතරව අමාමහනිවනින් සැනසෙන්ට ඕනයකින් අධිෂ්ඨානය පිහිටවා ගත යුතුයි. ඉතිං අද දවසේදී මේ විශේෂ ධර්මදේශනාව සිද්ධ කරන්ට එෙදුනේ බෝධිසත්ව ගුණෝපේත උත්තමයකුගේ චරිතාප්‍රධානයක් සහිපත් කරමින්. නි මාතෘකාමම ගන්නට ප්‍රානම හේතුව තමයි. අපේ ගුරුදේවබෝොත්තම නාවවෙනි අරිය ධම්මා අභි දාාන මහානායක ස්වාමීන් වහන්සේගේ තමන් වහන්සේ විසිම ලිවු ජීවිත කතාව පැහැදිලිව දක්වා තිබෙනවා. අනාගයේ තමන් වහන්සේ බුදුවෙෙන්යට ප්‍රාර්ථනා කරන බව. දීපංකර සර්වාක්තියන් වහන්සේ මෙන් ලෝක දහතු ඒකා ලෝක කරවමින් අනාගත දවසක මන්හන්ේ ුදවෙෙන්න්නට මේ සියලු මහනදම් පිරුවා කියල උනසතනානන් කර, බුද්ධත්ත කාරකයේ දම් මේ සම්පූර්රෙත්වා සේසකි, අහම්පි සම්මා සම්බුද්ධෝ භවිස්්සාමි අනාගතේ කියලා තමන් වහන්සේගේ අත්තකුරෙන්ම ඉලතිෙනවා. බුද්ධත්ත කාරකයේ දම් මේ සම්පූර්රෙත්වා සේසකි. බුද්ධ කාරක ධර්මයන් කිසිදු අඩුවක් නැතුව සම්පූර්ණ කරලා. අහම්පි සම්මා සම්බුද්ධෝ, භවිස්සාමි අනාගතය අනාගත කාලයක. මද සම්මමා සම්බුධුවරයෙක් වෙමී කියලා තමන් වහන්ේ අධිෂ්ඨාන පහිටවා ගත්තා ඒ ධිෂ්ඨාන කුඩාකාලඉදල පතිබිචි අධි්ායක් ඒ අධිෂ්ඨාන්ට අනුකූලව මුළු පැවිදි ජීවිතයම ගත කළ. තමන් වහන්සේ අපිට අඇසුරු කරන්න ලැබුණේ ඉතාම සුළු කාලයක් නමුත්ඒ කාලයේ දුරදි අපි දුොටවා කිසිදු දවසක අතපයි සැලවීමක් අපි දැකලා නැහැ අසහියෙන් සිද්ධ කරපු. හතාවාහ කරන කොට අතපයි සොවන කොට පවා සති සම්පජන් මෙ සිද් කර. ගේ වචන කතා කරකොඩේ වචනල වේගයක් තිබුණා අපිට වගේ අමුතුයෙන් පැටලෙන්නේ නෑ මොකද හේතුවIයේ වචන කතා කරන්නේ ඒ වගේම ගමන බිමනක් ්‍යයනකොට පියවරක් පියවරක් ගානී සති සම්පජනයමයි සිටියේ තමන් වහන්සේගේ ජීවිත කතාවේ දැක්වෙනවාන ඒ පැවිදි ජීවිතය පුරාවටම තුන් වෙලා බුද්ධ වන්න උදේ දවල් හාවස බුද්ව වදන්නා නොකරපු දවසක්නෑ රාත්‍රියක නැත්තන්ගේ ඒේලා විද ගන ිමක් කියන වනක් ඉදගෙන නි්බ්දවක හිතෙන් සිද්ද කරනවා. ඒ පැවිදි ජීවිතයම සතර කමටහන් මෙනෙහි නොකරපු දවසක් නෑ. ඒ වගේම සුවිසි මහා ගුණේ මෙනෙහි නොකරපු දවසක් නෑ. පැම් පහසු වෙනකොට තචපංචකය කේසා ලෝමාදී ලෙස මෙනෙහි නොකරපු දවසක් නෑ. කන් ආඩියකින් උපසම්පදා වෙලා කන්න ආඩියයකි මූන බලපු දවසක් නෑ. මේ තරන් සුවිශේසි ජීවි මේ එකක දවසත් දෙකක් නවේ පින්ගතුන මුළු පැවිදි ජීවිතේම මන්හන්සේ ලොකු ගමනක් ගහිල දුර බැර ගහිල් ආවත් පව්වදා ඒ අදාළ පාන්දර තුනට අවදියනෝ. අවදිලා තමන් වහන්සේගේ භාවනාකඩයු සිද්ධ කරනවා. ඒවගේම දවල් අරුවියාාරණට පැමණියත් ඒ අදාළ තුන දෙකාමාර තුන වෙනකොට සක්මන් මඩුවට පැමිණිලා ඒ සක්මන් භාවනාව සිද්ධ කරනවා. උපස්තාාක ස්වාමීන් වහන්සට කියල තිබුණානනි අප අත්තනට කිට්ටු වෙලා ඇවැත්න මේ ජීවිත කාලයේ පුරාවටම ලක්ස විසිහද්දාහක්මන් බුදුගුණ වැඩුව ලක්ස විසිද්දාහක්. අපිහිතනවා ඒ පාටේක තරනේ බුදුගරුණ නමයක් එඒ නමේ මමාරගෙන වෙන්න ඇති කියන්න නැත්ති. එතකොට ගුණපාට ලක්ෂ ලක්ෂතුන්දහක් ඉතිපසෝ පාට මෙනය කරලා තියනවා. ගණන්කිරෙම ගනන්කරප පාට නොග ගණන් නොකරපවාට ඕනතරන් තියෙනවා. තමන් වහන්සේගේ වෙලාක ප්‍රශ්නයක් ඇහුවම ස්වාමීන් වහන්සේ කෙනෙක් ස්වාමීනි මේ බුදුගුණ පාට එක සිටවක් මෙිනිහි කරන්න බහන්සර කොච්ච වෙලා යනවද. හිනා වෙලා ප්‍රකාශ කල තින විනාඩි තුනාමාරයි. තප්පර තුනක් ඇතුලත කාන්තෙ ඉති පිසෝ පාටේ දෙවාරයක් මෙිනිහි කරන්න තරන් වේගයක්ගේ සතනයේ තිබුණා. අපි ගැස්නකට දකර තිබුණ අඒ වේගේ වඋනාසේ මෙිෙහි කරන කොටයටමාලයට ගණ කරන්න හැටි. මුරු පාටය මෙහි වෙනවා. ඒතරම් වේගවත් හිත. මෙව වූ ගුණධර්ම ප්‍රගුණ කරන්නට බැපින්වතුන සංසාරයේ හුරුවක් නැති කෙනෙක්ට. අපි කොච්චර උත්සාහ කරත් මේ ජීවිතයේ ඒ තරම් ගුණයක් හිතේ දුණ කරන්න බැකට හේතුව සංසාර ගත හුරුව අපි ොචර උත්සාවත් තු වන ජීත බුදුව වන්න බැෑ. පුත්‍ර ස්වාමන් වහසේ තරම් ප්‍රඥාව දුණු කරන්න බෑණි එකට හේතුව ඒතරම් අපේ චිත්ත සන්තාානයේ භාවිත වෙලානෑ. බහුලිය කෘත වෙලානේ. අපේ නාවනි ලොකුසාවාමන් වහන්සේගේ චිත්ත සන්තාානය කියන එක ඒවගේ අපට හිතාගන්න බැරිතරම් භාවිත බහුලියෘත වෙච්ච මහා බරපතල ගැඹුරු චිත්ත සන්තාානයක්. එක වතාව අපට උපස්ථාග සාහින් වහස කිව්වා ජැපියවර හතරිය පනහක් තියාාතලියක විර සක්මනක්තියවා. ඒ සක්මනයේ දී තමන් වහන්සේගේ වේගෙන් සාමාන්‍ය වේගෙන් සක්මන් කරලා යා පත්‍ර හැර සක්මන් කර ඉදිරියට පසුපතර සක්මන් කරනවා. ඒ වෙලා විද බුදුගුණ වඩනකොට ස්වයින් හන්සේට කිව්ව සහර රෝගී ච් අවස්ථාවල කියනවාලු. අද මට එක සක්මනක බුදුගුණ සියවාරක් වඩන්න බැරි වුණානි කියලා. ඒ අසනී පවෙලාඉන්න කොට. එකෙන් අදහස් වන මොකක්ද හිත නිෝිමත්ව නැතන් හයි නිරෝගිමත්ව යෙනකොට තමන් වහසේ සක්මන එක කෙවේ ද අනික් කෙලවට යන කොට පින්ගතුනි. තිපිසෝ පාට සියවරක්හි කරලා මේක හිතාගනට බෑන හිතාගැනට බෑ මේ තමයි බෝධිසත්්‍ර හිත්තුල සභාවය පින්වතු හාර තියෙනවා තතාගතයන් වහසේ උදේ වරුවේද අවද වනාට පස්සේ මහාකරුණා සමාපත්තිර සමෝධනවා සමයිදල තමයි බුදු වැසින් පිට වෙනට ඕනෑ බලන්නන්නේ කාල වෙලා ගත්තම අඩ කාලෙෙන් විනාට පැකුොත් විනාඩි විශසක් වගේ කාලයත් තමයි දෙකටම යොදා ගන්නේ බුදු වැසින් ලෝකයේ බලන්නයි මහා කරුණ සමාපත්තිර සමවාධන්නයි. ගත්තු නීමේ පැය එකකාමාරක් පැෑය විනාඩි විශසක්කගේ කාලයක තියෙන තප්පර සීමිත ගානක්නෙ දැඟුදාහරණයකට තප්පර හැටයි පිනාඩියට විනාඩි හැටයි පෑයට එතර තුන්දාහයි සයයි එය තවත් විනාඩි විස්සක් ඇතිකරොත් එහෙම එතන තිය යන්නම් තප්පර එක්දස් දෙසීයක් වගේ අපිටම හපර පන්ඳහයි කියලා තපපර පන්දහායි තියෙන්නේ ඒ තත්පර පන්දහට දොලොස්කෝටි ලක්ෂවාරයක් මහාකරුණා සමාපත්‍ර සම්වාධින ොස්කෝඩි ලක්ෂවාරයක් තත්්පර පන්දහයි තියන මේතමයි බුද්ධ හිතේ වේග සමාපත්තිර සමවාදිනේ නිකං සූපත්තේවා දුකින් මිදේවාගේ කරුණාව වගේ අපි කියනවගේ නෙමයි ඒවෙලා ද සසාපත්තිර සමදලයි නැගෙරලා නැවද සමාපතිය සමවාදින මේතමයි බුද්ධ හිතේ වේගේ ති අපේ නාාවවිනි ස්වාමීන් වහන්සේක ඒතරම් වේගයක් නෙවෙයි නමුත් අපි දොටවා අපිට හිතාගන්න බැරි තරම් වේගවත් හිතක් සමාධි සම්පන්න හිතක් ඒ වගේ වේගේකින් මනසිකාර කරන්නට සමර්ථසි තක්මේ තමයි බුද්ධාකුරේ එකක භාවය ඒ කාන්තය තමන් වහන්සේ තුළ තිබුණා මතු බුද්ධත්වය ලබන්නට තරං ගුර ධර්ම පිරිච්ච භාවයක් අපි දන්න නෑ නියත වෙලාද නැද්ද කියලා නමුත් කෙසේ නමුත්ඒේ මාර්ගයේ යා හැකි උත්තම චරිතයක් කියන එක නිසැකවු අපට දේශනා කරන්න පුළුවන්. අපි වනත් අපේ පැවිදි ජීවිතය ලබපු විශේෂතම විශේෂතම ලාබේ තමයි ඒ උත්තම යාතින් පැවිදි වෙන්නට ලැබීම ගේ න්හන්සගේ පාධ්‍යත්වෙන් සාමාමනයට පැවිද්දල බනට හැකිවීම. උපසම්පදාවිදි කර්මාචාරය වශයෙන් අපේ කර්මවාකය කියලා අපි උපසම්පදා කරන්නට අපිට ඒ අවස්ථාව ලැබිීමම අපේ ජීවිතේ පැවිද්ධ ලබපු වටිනාම සිදුවීම ලෙස අපි සලකනො. එනිසා ඒ බෝධිසත්ව ගුණේ ගුණෝපේත වූ එ නවිනේ ලොකුස්වාමින් වහන්සේට උපහාර වශයෙන් තමයි අද දවසේදී මේ ධර්මදේශනාවඒ තන් වහන්සේගේ ශිශ්‍යයෙක් වශයෙන් අපි සිද්ධ කර. තියකින් බලාපොරොත්තුවන්නේ මේ බෝධිසත්ව හිත ගැන අපි කතා කරන කොට දොටවා. බෝෂතාාණන් වහන්සේගේ සිතේ තියන මහිමය. ඒවගේ මහිමයක් අපි දුටුව අපපේ නාවේ ලොකුස්වාමීන් වහන්සේගේ මේ ජීවිත කාල අපි ඇසුරුකරපය වර්සකිහිපය ඇතුළතුද. එනිසා ඒ බෝධි සත්ව හිත ගැන අපි කල්පනා කරනකොට අපි තේරෙනවා සම්මා සම්බුදුවරයක්ගේ හිත කෙබදුවෙන් නැට දෝනේ කියලා. එනිසා මේ ධර්ම දේශනාවෙන් රැස්පත් කර ගත්ත කුසලේ අපි අනුමෝදන් කරනව උුණහසට පින් අවශ්‍ය වන්නේ නේ. න්න අව් දි්‍ය තලයක ්‍රක්ම තලයක ඉඳගෙන සාදු සාදුහු කියාමේ දේශනාවෙන් දේශනා කරපු. ඒ බෝධිසත්්ත ගුණ අනුමෝදං වෙමින් තමන් වහන්සේගේ පාරමිතා ජීවිතයට තුටු පඩුරක් එහමනැත්තං සුළු හෝදායකත්වයක් මේ ලැබේවා කර අපපු අදිිෂ්ඨාන කරනවා. ඒතුනින් තමන් වහන්සේ දවස දසපාරමිතා ධර්මයන් සමතින් සත්තාආකාරයෙන් පූරණය කොට, අප සෑමදිනාටම ධර්මමාර්ගේ පෙන්වමින්, නිවන්මාර්ගේ පෙන්නමින් සම්මා සම්බුද්ධටටයට පත් වෙත්වා කලපි විශේෂෙන් ආශිර්වාද කරනවා. ඉදිෙන් මේජරිත කරගත්තාව කුසලය තමන් වහන්සේ අසාධාරණ ඥාන, ලාබීව, සර්වඥ්‍ය තාඥාන ලාබීව ලෝක දහාතු ඒකා, ලෝක කරවමින්, ලෝක සත්‍යබෝධ කරගෙන සංසත්වයාත් අප සෑම දෙනාමත් සසරින් එතර කරවන්නට සමර්ථ වෙත්වා කර විශේසිෙන් අපි. ආර්තනා පිහිටවනවා ආශිදවාද සිද්ධ කරනවා. තින් අද දවසේද මේ විශේෂ ධර්මදේශනාව සිද්ධ කරන්නට යදුන. ඒ ඔස්ට්‍රේලියයායි වාසය කරන දිලූ දිසානායක මැතිනියගේ විශේෂ සාරාධනාව පිටයි. ඉතින් එනිසායින් ජනිතවන්නාව කුසල සම්භාරය එතුමියටත් එතුමියගේ ඒ දෙමාපියයාද පවුල් සෑම දෙනාටමත් ස්වාමි පුරුෂයා ඒවගේ දරුවන් ඇතුළු ඒ ඥාති සෑම දෙනාටමත් තමන්ට නිතර උපකාර කරන්නවාව කල්්‍යාන මිත්‍රව හැම දෙනාටමත්. रोගේ දීර ග සම්පත් පිනි ම හේතුඒवा. ගේම විශේයම බුද් සාසනය පකාර කරගෙනන බොහ ප ො ර සිද්ධ රගෙන පැමි . ේම තර ාතික තරවාද ර්මයත ඒ කටයුතු සංවිධානය කරමින් මහ සංගරත්න සක රණ ඉද ර ර නිශ්‍ර මුත්್ද පට ලාාව සඳහත් තමන්ගේ කල්ල න ිත්‍රයන් සමග එකතු වෙමින් අප්‍රහිත දෛරෙන් ඒ කටතු සංවිධානය කරමින් සිද්ව. සිල්ම ටතු සාසනික ිම තාර්තයන්. බලාපොතුසිල්ලම එතුමියට තමන්ගේ ඥාතිවර්ගයාත් සමගම අන්න අයිඩක් ධර්මමාර්ගය පෙන්වා දෙමින් සිද්ධරගෙන යාෑමට ශක්තිය දෛරයේ වාසනාව නිරෝගි සම්පත්තිය ලැබේවා. උපන උපන් භවයන් හිද සුගති සම්පත් වින්දනය කොට යම්ප්‍රාර්ථනය බෝධියයක්ක්තිබේ නම් ඒයින් නිවනිම සැනසට ලැබේවා කැත් විශේෂෙන් අප ්‍යාශිරවාද සිද්ධ කරනවා. ඒවගේම පින්වත් ධර්මශ්‍රවනය කරව ව සෑම සියලු දෙනාටම මේ කුසලේ හේතු කරගෙන. සිරු දෙනාගේම ඥාතිවර්ගයා මියගේ ඥාතිවර්ග්‍යයා මේ පින් අනුමෝදක්. වෙෙත්වා දුකට පත්තු වෝ දුකෙන් අතමි දෙෙත්වා සැපේට පත්තුෝ සැපින් අභිවර්ධනය. වෙෙත්වා කෙලවර නිවනිින්ම සැනසීම ලබත්වා කෙලපින් අනුමෝදං. කරමු ආත්මාරක්ෂක වූද ලෝකපාලක වූද සම්යාා දෘ්ටික දිවරාජ්‍ය මණ්ඩලය මේ පින් අනුමෝදං වීමෙන් දෙවියෝධ දිවීමේ ආයුවරන සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාෂනයද චිරාත්කාලයක් රක්ෂා කොට දෙවියෝධ ප්‍රාර්ථනීය බෝධිඥාණ වලින්. නිනිින්ම සැනසීම ලබත්වා කර දෙවියන්ද පින් අනුමෝදං කරමු හිතා හිතමදාත් සකළ ලෝක සත්වයා මේ පින් අනුමෝදං වීමෙන් නිදුක් පෙත්වා නීරෝගි වෙත්වා සුවපත් පෙත්වා මසදිටු ගත්තෝ සමඳටු වෙෙත්වා තිසරන සරණ යෙත්වා කෙළවරමාමහ නිවනිින්ම සැනසීම ලබත්වා කියර දෙවියන්ඩද පින් අනුමෝදං කරමු. ඒවගේම සිරු සප අන්ද පින් අනමෝදං කරමු ධර්මශ්‍රවන සිද්ධකර වූද සර්මමාස්ත්‍රමට ධර්ම දේශනාවට ආරාධනා කරා වූද ඒවගේම ඒ සදා කටතු සැරස්වා වූ ද කාර්මිකන්සිෙන් උපකාර කලා වද ආශිර්වාද සිද්ධකරා ූද සෑම සියලු දෙනාටුම ප්‍යාශිරවාද කරනවා මේ කුසලේ හේතු කරගෙන පින්වත් හැම දෙනාගේම ජීවිතවලඩ සසිතක් ෂාතියක් යාපතක්ම උදාවේවා. කරනන රකි රක්සා කටයතු වෙළහළඳම් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල් ලක්ම සර්වා ප්‍රකාරයම සාර්ථක වේවා. ඒ වගේම ෙ ස් රල්ಲ ාන ෙන ත්್ಪರයක් ාන, බන ප ಯ රක් ගාන, ත්್ ත්‍රේ සතු අසීමිත ුණා භා බල නිරතුරු ආරක්ෂාව සැසේවා. ගිනි ජල වස විසවි පත්್තිಿವලකීවා.

මහ වනිම සැනසෙන්නට ලැබේවා කියල විේසිෙන් අපි ආශිර්වාද කරනව ප්‍රාත්ථනා පිහිටවා ගන්න. ඒවාගේ විසේසිෙන් මතක්කෝ කරුණක් ලෙස. ඒ ධර්ම දේශනාවට ආරාධනා කරපු ඇදිලෝ දිසානායක මහත්මියගේත් කුඩා දියනියත් මේ දදිනවල තරම කසනීපතත්වේ පසුවෙන්වා එතුමියයටටත් ඒ කුඩා දියනයටත් මේ ධර්ම ද්‍රවනයවූද තමන්ගේ මෞතමය විසි සිද්ධ කරව ව. ධර්මදේශනාවට ආරාධන උකුසලේ හේතු කරගෙන ඒ නිදුක් නරෝග බව ලබේවා කායික පීඩා සසිියල්ල දුරුවේවා. ඒ කුඩා ජැරවිියයට නීරෝගීව ජීවිතය ගත කරන්නට මේ කුසල සම්භාරයක් හේතුවේවා කල භිශේෂෙන්ඟ පියාශිරවාද කරනවා එසේ ප්‍රාත්ථනා පිහිටවා ගෙන සෑම දෙනම දෙවියන්ට ඥාතීන්ට පින්පෙත් අනුමෝදං කරමු ඉදංවෝ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදංමෝ ඥාතිී නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදංවෝඥාතිී නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ಆකාສටച බुම්මටထ දවානාග මහින්ందిකා pुഞන්త අనుුมෝതितວ່າ ചిරන් රਖතුु සබුද්ධ සාసන ආකාສຖച බुම්මටထ ദවානාග මහින්ందిका pुഞන්త අனுmෝതດວ່າ చిරරకන්තු සබුද්ධ දේసන ಆකාສထച බुම්මටထ දේවානාග මහිද್ധిका pुഞන්త అనుmෝതດວ່າ චිරංගක් කන්තුු සම්බුද්ධසාාවහේ චිරංගරක්කන්තු තන්සාදා මේ කුසල හේතු කරගෙන සසර වසනා තුරාවට පස් පව ල් කරන්න ට මිතුරන්ගේ දුරරිම දුරුවෙන්වා මෙලව දවුණුව පලව සුගතිය කෙලවර නිවන කියයාදන කල්ලයාාන මිත්‍රියන්ගේ ඇසුර බදු පසේ බුදු හරහතන් වහන්සේලාගේ ඇසුර මහා බෝධි සත්වයන් වහන්සේලාගේ ඇසුර නිවන්දක්නා ජාති දක්වාම ලබම්වා. ාවාවmu Iම pu කනമmi බල සග ස samaගmu hotuyaവ niබ ප Iම pu kamiമmi බල සග ස samaග hotu yaവ niබ ප Iම pu kamiනമ බල සග ස samaගmu hotu yaവ niබන ප කුසලේ අප සෑම දිනාට ස්ත්‍රවක්ෂය කරක් ආස්ශ්‍රවක්ෂය වූ නිර්වාණ ධාතුවෙන් සැනසීමට හේතුවේවාකින ප්‍රාර්තනාවෙන් ප්‍රාත්ථනා පිහිටවාගමු ඉදම් මේ පුං්්‍ය කම්මං ආසවක්කයා වහං හෝතු ඉදම් මේ පු්්‍ය කම්මං ආසවක්කයා වහං හෝතු ඉදම් මේ පු්ඥකම්මං ආසවක්කයා වහං හෝතු සබ්බදු කා පමංචතු දෙරුවන් සරනයි සාමන් හන්ස. ඔවරණිය කලයානමිත්‍ර පූජ වට වලටමක් විහාරිස්වාලන් වහන්සේ නවසරයි මට පූණාන් මෝදනා කිරීමට අවසරරයි. බෝධිතත්ව ගුණෝ පේත නවයනේ අය ධම්මස්වාම වහන්සේ ගන පතාම සිදු කළ පාර්තනාවක් කසර අපි සියලු දෙනා රැස් කරප ගත්තාව සකර කුසල සම්බාර ධර්මය නවයනේ අනි්‍ය දම ස්වාමෙන්න් වහන්සේ ට සසාර්මාඥ්‍ය තඥාන් ප්‍රතිලාපි පිණසම අනුමෝදන් වේවා උන්හන්සේකි පාරමිතා ඉක්මනීම පිරි ලෝන් සත්තුට නිමන්ඳොර විවල කරමින් මාර පරාජිය කරමින් ලෝතුරා බුද්ධ රාජ්‍යයම ලබත්වා. අපි සියල් දෙන්නා ඇස් කරගත් මේ කසල් සම්බාරය අදදින වටිනා දේශනාව සිදුකරමයිෙන් අපේ සිත් සකන් සැනසු පුෝජ්ජනයට ගොඩ මග විහා හරි ස්වාමීන් වහන්සේගේ පර්ථනීය නිවන් බෝධය පිණිසම හේතු ඒවා. මමක්ග විහාරි ස්වාමීන් වහන්සේට ඉදු යෝගී සම්පත් ලැබේවා ඔබවහන්ස දීර්වාර්ශ ලැබේවා කායික පීඩා චිත්ත පීඩා දුරවෙලා දුරුවේවා අයදම ස්වාමී වහන්සේගේ අඩිපාරයේමයන බෝධත් ස්වාමීන් වහසේ නමක්න වෙලවා. ඔබහන්සේට මේ භවිනයේදී පංාබිඥ ශ්්‍ර සමාපතිලාබීම විදර්ශනා ඥානයන් දියුණනුයි සම්බුදෂ්ඨාසනය ලාස්තිතිය සැලසීමට ශක්තිය රැබේවා ස්වාම වහන්සේගේ ස්වාමින් වහකන්සේව මේ ලෝකර ජීතත කළ දෙමාපියන්ට ගෝර කටු සසරින් ඇතරවීමට මෙසියලු කුසල් හේතුවේවා ඒවාගේ මේ දේච්චනා ශ්‍රාවණය කළ මාත් ඇතුළු මෙහි රැස්සු සියල්මත් දෙනාට මගේ දෙමාපියන් පවුලේ සෑම කල්්‍යාන මින්ත්‍රයෙන් හැම දෙනාටම මන් ප්‍රාතනා කරන නිර්වාණ බෝධී පිණිසම නිකුසල් හේතුව වේවා. තෙරුවන් සරණ ම ව තරණයි පිසත් කරගන්ට න ඔස්සිය ලොකුසල සම්භාරු අපි විසේසිංගාතා කියලා නවන ලොකු වාමීන් වහන්ස ර අනුමෝදන් කරනවා දම්මේනැන එන මතිසිද්ධ මුදාචිතේන බුද්ධාධීවත්න්තු ගත චිත්ත පසාධීතේන. හරා සभෝ අරිය ධම් යතිින්දනාٿෝ සම්බෝධിඥාන මධිගටචතු සාධुසාध हो දම්මනනන මතිසිද්ධ මුදාචිතන බුදධාදිിවත්තුुගතචිත්ත පසාදිතන තරා සබෝ අරිය දම් යතිින්දනාٿෝ සම්බෝධിඥාන මධිගටචතු සාධुසාधෝ. දම්මනനන මතිിසිද්ධ මුදාචිතන බුදধাදිിවතුുගතචිත්ത පසාදිിතන தேරസभෝ අරිය දම් යතිനදනහෝ සම්බෝධിஞාන මධിගට චතුසාധुසාදුു.